samantha chakravalesu atra gacchantu devata saddhamman muni rajas sunantu sagga mokkhadam dhamma savana kalo ayam bhadanta dhamma savana kalo ayam bhadanta dhamma savana kalo ayam bhadanta namo tassa bhagavato arahato samma sambuddhassa namo tassa bhagavato arahato samma sambuddhassa namo tassa bhagavato arahato samma sambuddhassa dhamma samukemati saddhavanta pinnutuni sri lal mahatmaya නොනමත්මිය පවුලේ ඇත්ත මේම දිනාම පින්කම් මාලාවක් සංවිධානය කරගන්නවා මේ ප්‍රදේශයේ හැම දිනාටම ධර්මයේ පණිවිඩය ලබා දෙන අදහසින් බොහෝ දිනකට පින් රැස් කරගන්න ධර්මය දැනගන්න අවස්ථාව සලසන අදහසින් විශේෂයෙන් මියගිය පියවරු දෙපළට ඉබ්බින් මුහන්දිරම් සහ ප්‍රසාද් ගුණවර්ධන යන ඒ ශ්‍රී ලාල් මහත්මයාගේ නොන මහත්මියගේ ආදරණීය පියවරුන් දෙපළ සිහිපත් කරලා පින් අනුමෝදන් කරන්න ඒ වගේම තමන්ගේ මෑණිවරුන්ට ආශිර්වාද කරන නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් පින්කම සංවිධානය කරගත්තේ ඉස්සරහ දින ගණනාව පුරාවටම බොහෝ දෙනෙකුට ධර්මය පිළිබඳව දැනගන්න සාකච්ඡා කරන අවස්ථාව සලසලා දීලා තියෙනවා ලොකු කුඩා හැම කෙනෙකුටම. ඉතින් අද දවසේ අපි සූදානම් වෙන්නේ ටික වෙලාවක් සතිපට්ඨාන සූත්‍ර දේශනාව සාකච්ඡා කරන්න. ගිය වතාවේ අපි කායානුපස්සන සතිපට්ඨානය සම්පූර්ණ වශයෙන් සාකච්ඡා කළා. ඒ පිළිබඳව දැනගත යුතු මූලික කාරණා අපි සියල්ල වගේ සාකච්ඡා කළ අවසන් කරා. ඉතින් අද සූදානම් වෙන්නේ වේදනානුපස්සනාව කතා කරන්න. අපි පසුගිය වතාවේ වේදනානුපස්සනාව ටිකක් කතා කරා. නමුත් අද සම්පූර්ණ වශයෙන් වේදනානුපස්සනාව සහ චිත්තානුපස්සනාව දෙක අවසන් කරගන්න තමයි අදහස් කරන්නේ. එතකොට පහුගිය වතාවේ ටික නැවත සිහිපත් කරන්න කොහොමත් කාලයක් යන නිසා අලුතෙන්ම වේදනානුපස්සනාවට සාකච්ඡා කරනවා. පහුගිය වතාවේ කතා කරද්දී සතිපට්ඨාන දේශනාව සඳහා මූලික අර්ථය මොකක්ද කියන එක අපි පැහැදිලි කරගත්තා. නැවතත් කෙටියෙන් මතක් කරගමු. සතිපට්ඨානය සහ සතිපට්ඨාන භාවනා කියලා දෙකක් තියෙනවා. සතිපට්ඨානය කියන්නේ සිහිය පිහිටුවා ගැනීම. සතිපට්ඨාන භාවනාව කියන්නේ බුද්ධියෙන් විමසීම. එහෙම නැත්නම් සතිපට්ඨානය කියන්නේ සමතය. සතිපට්ඨාන භාවනාව කියන්නේ විදර්ශනා. ඊළඟට මේ සතිපට්ඨානය දැනගෙන සතිපට්ඨාන භාවනාව පුහුණු කරන්න තියෙන මාර්ගය තමයි සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදා කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ විදිහට සතිපට්ඨානය කියන්නේ සමතය. සතිපට්ඨාන භාවනාව කියන්නේ විදර්ශනාව. සමත විදර්ශනා දෙක වඩන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ විදිහට විස්තර කරා. ඊළඟට සතිපට්ඨානය පුහුණු කරන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි අනිත්‍ය දේවල් නිට්ටයයි කියාගත්තු අපේ අල්ලා ගැනීමක් තියෙනවා. අස්තිර දේවල් ස්ථිරයි කියාගත්තු හැඟීමක් දැනීමක් අපිට තියෙනවා. අස්තිර දේවල් ස්ථිරයි කියාගත්තු අපේ හිතක් තියෙනවා.
ඊළඟට අපේ සංඥා පද්ධතියත් හැඳිනීම් පද්ධතියත් ඒ විදිහටම සකස් වෙලා තියෙනවා. දැනීමත් නැත්තම් දැකීමත් එහෙමයි, දෘෂ්ටියත් ඒ විදිහටම හැදිලා තියෙනවා. ඒ නිසා අනිත්‍ය දේවල් නිට්ටයයි කියාගත්තු මේ දෘෂ්ටිය, දැනීම්, හැඳිනීම්, සංඥා මේ සියල්ල නැති කර ගැනීම සඳහා සතිපට්ඨානය වඩන්න කියලා බුදුහාමුදුර දේශනා කළා. දුක් සහගත දේවල් සැපයි කියාගත්තු දෘෂ්ටියක් අපිට තියෙනවා. ඒ වගේම අපේ හිත වැඩ කරන්නේත් ඒකට අනුව. ඊළඟට අපේ හැඳිනීම් පද්ධතිය තියෙන්නේ සංඥාවල් වැඩ කරන්නේ ඒකට අනුව. දුක් සහගත දේවල් සැපයි කියාගත්තු අදහස, දුක නැහැ කියාගත්තු අදහස. සතිපට්ඨානය වඩන්න කියනවා දුක් සහගත දේවල් දුකයි කියලාම දැන ගැනීම සඳහා. ඊළඟට අනාත්ම දේවල් ආත්මයි කියාගත්තු දෘෂ්ටියක් අපිට තියෙනවා. ඊළඟට අපේ හිතත් අපේ හැඳිනීමත් සංඥාවත් ඒ විදිහටම වැඩ කරනවා. අනාත්ම දේවල් ආත්මයි කියාගත්තු දෘෂ්ටියත් සිතත් සංඥාවත් නැති කරගන්න සතිපට්ඨානය වඩන්න කියලා දේශනා කරනවා. අසුභ දේවල් සුභයි කියාගත්තු දෘෂ්ටියක් අපිට තියෙනවා. හිත උපදිනවා, ඒ වගේම හැඳිනීම් සංඥා අපිට උපදිනවා. මේ අසුභ දේවල් සුභයි කියාගත්තු දෘෂ්ටියත් සිතත් සංඥාවත් දුරු කර ගැනීම සඳහා සතිපට්ඨානය වඩන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරා. ඔය විදිහට මේ දෘෂ්ටියත් සිතත් සංඥාවත් කියන විපල්ලාස හිත විකෘති කිරීම, විපල්ලාස කියන එකට ආසන්න සිංහල වචනය විපිරියාස වෙච්ච එකක් කියලා තමයි කියන්නේ. අවුල් වෙලා විකෘති වෙච්ච මානසික ස්වභාවයක් හැදෙනවා. අන්න ඒ ස්වභාවය නිසා අපිව සසරට බඳිනවා. ඒ බඳින ගතිය අවසන් කර ගැනීම සඳහා බුදුහාමුදුර දේශනා කරන සතිපට්ඨානය පුහුණු කරන්න කියලා. මේක කරාම ලැබෙන ප්‍රතිඵලයක් තියෙනවා. සතිපට්ඨානය ඔය අර්ථයෙන් අරගෙන පුහුණු කරාම ලැබෙන ප්‍රතිඵලයක් තියෙනවා. ඒ ප්‍රතිඵලය තමයි රූපය පිළිබඳව විනිවිද දැකීම සඳහා තමයි කායanusasanawa වඩන්න කියලා කිව්වේ. රූප උපාදානස්කන්ධය තේරුම් ගැනීම සඳහායි කායanusasanawa වඩන්නේ. වේදනානුපස්සනාව වඩන්න කිව්වා වේදනා උපාදානස්කන්ධය විනිවිද දැකීම සඳහා. ඊළඟට ධම්මානුපස්සනාව වඩන්න කිව්වා සංඥා සංඛාර උපාදානස්කන්ධ දෙක විනිවිද දැකීම සඳහා. චිත්තානුපස්සනාව වඩන්න කිව්වා විඥානුපාදානස්කන්ධය දැන ගැනීම සඳහා, විනිවිද දැකීම සඳහා, තුරු කර ගැනීම සඳහා. සතර සතිපට්ඨානය වඩන්නේ උපාදානස්කන්ධ විනිවිද දැකීම සඳහා. විපල්ලාස දුරු වෙනකොට නিত্য සුඛ ආත්ම සුභ කියන සංඥාවල් දුරු වෙනකොට ආත්ම වශයෙන් මගේ මම මගේ ආත්ම වශයෙන් කියලා ගන්න තැනක් ඉතුරු වෙන්නේ නැති වෙනකොට රූපයට මගේ කියලා බැඳෙන්න, වේදනාවට මගේ කියලා බැඳෙන්න තැනක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා තමයි බුදුහාමුදුරෝ සතිපට්ඨාන හතර පුහුණු කරන්න කිව්වේ මේ උපාදාන ස්කන්ධ දුරු කර ගැනීම සඳහා, විනිවිද දැකීම සඳහා. ඕකයි අර්ථය. කායanusasana සතිපට්ඨානය සම්පූර්ණම කතා කරන්නේ රූපය පිළිබඳව. වෙන මොකුත් නැහැ ඒක. කායanusasana සතිපට්ඨානයට සම්බන්ධ වෙන්නේ වේදනanusasana. කායanusasanaව
කයානුව සිහිය පිහිටුවීම, කයානුව භාවනා කිරීම, කයානුව භාවනා මාර්ගය පුහුණු කිරීම කියන කාරණා තුනම උපකාර කරන්නේ රූපය පිළිබඳව අපි විසින් ගොඩනගන බැඳීම, උපාදානය අල්ලා ගැනීම දුරු කරලා දීම සඳහා. වේදනානුපස්සනා සතිපට්ඨානය පුහුණු කරනකොට විඳීම් අල්ලගෙන අපි හදන සසර බැඳීම නැවැත්වීම සිද්ධ කරලා දෙනවා. සංඥා සංඛාර උපාදානස්කන්ධ දුරු කරගන්න ධම්මානුපස්සනාව උගන්නන ධර්මකාරණ උපකාර කරනවා. චිත්තානුපස්සනාවේදී විඥානුපාදානස්කන්ධය අර්ථ ගන්නවා සහ විඥානුපාදානස්කන්ධය බැහැර කරගන්න හැදෙන විදිය නවත්තන්න අපිට උපකාර කරනවා. මේ වඩා ගැනීම සඳහා සතිපට්ඨානය කියන එක නිකම්ම කෙනෙකුට වැඩෙන්නේ නැහැ. සතිපට්ඨානය දැනගන්න ඕන, සතිය පිහිටවන්න ඕන, ඊට පස්සේ ඒක වඩාගෙන යන්න ඕන. ඉබේ හටගන්න එකක් නෙමෙයි. ඉබේ පහළ වෙන්නේ නැහැ. සිහිය කියන එක හදන්න ඕන එකක් මිසක සිහිය කියන එක ඉබේ පහළ වෙන එකක් නෙමෙයි. අපි සම්මා දිට්ඨියෙන් යුක්තවයි මේක කරන්න ඕන. දැන් අපිට හිතෙන්න පුළුවනි, එහෙනම් සතිය පිහිටෙවුවාම, සිහිය පිහිටෙවුවාම භාවනා කරගෙන යනකොට සම්මා දිට්ඨිය ඉපදෙන්න පුළුවන් කියලා හිතනවා. මාර්ගයක් වෙනම දේශනා කරන්නේ. සම්මා දිට්ඨියෙන් යුක්තව අපි සිහිය පිහිටවමු. සම්මා දිට්ඨියෙන් යුතුව සිහිය පිහිටෙවුවාම සම්මා දිට්ඨියට උපකාර වෙන තව ධර්ම කාරණා දෙකක් තියෙනවා. සම්මා දිට්ඨියට උපකාර කරනවා සම්මා සතියයි සම්මා වායාමයයි. සම්මා දිට්ඨියෙන් කරන්නේ මූලිකව වැටහීම ඇති කරන එකනේ. මූලිකව අවශ්‍ය කරන මේ වැටහීම් පද්ධතිය ගොඩනගනවා ඉස්සෙල්ලා. ඒ වැටහීම විතරක් ආවට වැඩක් නෑ, මේක කරගෙන යන්න ඕනේ. කරගෙන යනකොට දැන් ඔන්න සතියෙන් සතිය පිහිටවන. සතිය පිහිටවන්නේ කොහොමද? කයානුව, වේදනානුව, හිතානුව, ධම්මානුව සතිය පිහිටවනවා. සම්මා සතිය සම්මා දිට්ඨියත් එක්ක එකට සම්බන්ධ කරනවා. සම්මා සතියෙන් තමයි අපිට කෙලෙස් කපන්න ඕන කරන වැඩපිළිවෙල සකස් වෙමින් යන්නේ. ඒ නිසා තමයි සතිපට්ඨානයේ සතිපට්ඨාන භාවනාදී විදිහට ඒක විස්තර කරන්නේ. සතිපට්ඨාන භාවනා සතිපට්ඨානෙන් කරන්නේ, සතියෙන් කරන්නේ කෙලෙස් හැටියට අඳුනගන්න. කෙලෙස් හැටියට අඳුනගෙන කලබලය නැති කරලා, නිෂ්කලංක කරලා, සංසුන් කරලා පරිසරය වැඩකට සුදුසු විදිහට ගොඩනගන එක සතියෙන් කරන්නේ. දෙයක් කරන්න කලින් අපි පරිසරය හදාගෙන ඉන්න ඕනේ. ඒ වගේ සම්මා සතියෙන් අපිට අවශ්‍ය කරන වටා පිටාව පිරිසිදු කරලා දෙනවා. පිරිසිදු කරලා දුන්නහම ඒ පිරිසිදු කරගත්තු පරිසරයේ හදාගත්තු නිෂ්කලංක භවයේ ඉඳගෙන තමයි අපි වැඩ කරන්නේ ඊට පස්සේ. ඒ වැඩේට කියනවා සතිපට්ඨාන භාවනාව කියලා. එතකොට සතිය පිහිටුවාගෙන සතිපට්ඨාන භාවනාව පුහුණු කරගෙන යනවා සම්මා දිට්ඨියත් එක්ක. අපි උත්සාහ කරාට දැන් අපි සතිය පිහිටුවාගෙන සම්මා දිට්ඨියෙන් සතිය පිහිටුවාගෙන වැඩේ කරගෙන ගියාට එක දිගටම පවතින වීරියකින් ගැම්මකින් අපි අරගෙන යන්නේ නැහැ. සරිසරේ වැටෙනවනේ. මගදී වැටෙනවා, එපා වෙනවා, අද බෑ හෙට කරන්න ඕනි කියලා හිතෙනවා. ඒ විදිහට අපිට ඇල්මරණ ස්වභාව සරින්සරේ නැති වෙනවා නේ. එතකොට දැන් මේ සම්මා දිට්ඨියෙන් පටන් අරගෙන සතියෙන් පුහුණු කරගෙන යන එකට පණ දෙන්නේ කවුද? හයිය හදලා දෙන්නේ කවුද? සම්මා වායාමය තමයි ගැම්ම අරගෙන දෙන්නේ.
තල්ලුව දෙන්නේ වීරිය. එයි අපිට ඕන ඉපදුනේ නැති කුසලයේ උපදවා ගන්න. ඉපදුණු කුසලය දියුණු කර ගන්න ඕන. අකුසල් බැහැර කරන්නත් ඕන. කුසල් ඉපදුනොත් එහෙම සංසාරේ දුකයි කියලා අපි දන්නවා. ඒ නිසා අකුසල් නූපදවා ඉන්නත් ඕන. ඇතිවුණු අකුසල් දුරු කර ගන්නත් ඕන. ඒ නිසා මේ දෙක නැති කරන්න ගන්න වීරියේදී නැති කුසල් උපදිනවා, තියෙන කුසල් වැඩෙනවා. ඕක තමයි වීරිය. සම්මා වායාම උත්සාහය. කෙලස් තවන වීරිය කියන්නේ ඕකට. එහෙම වීරය කරනකොට වීරය කරන්නේ මොකටද? නිකම්ම දැන් අපි කෙලස් නැති කරන්නයි මේ වීරය කරන්නේ කියන තැනකට නෙමෙයි අරගෙන යන්නේ. ගන්න උත්සාහය අර්ථවත් වෙන්න බෑ. කායනුපස්සනාව වඩන. මොකද හිතයි කයයි දෙක සම්බන්ධ වෙලානේ අපිට කුසල කුසල දෙක සම්බන්ධතාවය හැදෙන්නේ. එහෙනම් කය අනුව අපි දකිනවා. දකිනකොට කය මුල් කරගෙන උපදින අභිජ්ජා දෝමනස්ස දෙක මොකද වෙන්නේ? දුර වෙනවා. කෙලස් තවන වීර්යයෙන් යුතුව වැඩේ කරගෙන යනකොට සම්මා දිට්ඨියෙන් යුතුව සම්මා සතියෙන් යුතුව අපිට අභිජ්ජා දෝමනස්සයි දුර වෙන්නේ. සතිපට්ඨාන සූත්‍රය කියන්නේ මොකද මේ කායානුපස්සනාව වඩන්නේ? මොකටද වේදනානුපස්සනාව වඩන්නේ? අභිජ්ජා දෝමනස්ස දුරු කර ගැනීම සඳහා. එතකොට අභිජ්ජා දෝමනස්ස දුරු වෙන විදිහට අපි වුණු කරගෙන යනවා. ඒ විදිහට සම්මා දිට්ඨියෙන් යුතුව සම්මා වායාමයෙන් ගැම්ම අරගෙන වීරිය අරගෙන හයිය අරගෙන නැගී හිටින්න ශක්තිය හදාගෙන සම්මා සතිය පුහුණු කරනවා, නැත්නම් සම්මා සතියෙන් යුතුව මාර්ගය වඩනවා. ඒ වඩනකොට ඒ වඩද්දී අකුසල් බැහැර වෙමින් කුසල් උපදිනවා. මොකද එතකොට අපි කතා කරන්නේ කුසලයට සම්බන්ධ වචන. උපදවන්නේ කුසලයට සම්බන්ධ සංකල්පන. එතකොට අපේ ජීවිතයත් කුසලයට බර වෙනවා. රැකියා ආදියත් කුසලයට බර කරනවා. අර සම්මා දිට්ඨියත් සම්මා වායාමයත් සම්මා සතියත් කියන තුන එකතු වෙලා ඉතුරු ටික පෝෂණය කරලා දෙනවා. ඒ හරහා තමයි මේක වැඩිම සිද්ධ වෙන්නේ. ඉතින් කායානුපස්සනාව සම්පූර්ණ වඩන්නේ අපි කය පිළිබඳව රූපය පිළිබඳව දැන ගැනීම සඳහා. ඊළඟට රූපයේ තියෙන විස්තරාර්ථය දැන ගැනීම සඳහා අභිධර්මයට අදාළව තියෙන රූප විග්‍රහය ටිකක් බලාගන්න වෙනවා. අභිධර්මයට අදාළ තියෙන රූප විග්‍රහය අධ්‍යයනය කරලා බලන්න. ඒකේ සම්පූර්ණ රූපය කියන්නේ මොකක්ද කියන පිළිබඳ විස්තරය තියෙනවා. ඒකේ රූපය කොයි ආකාරයේද, රූපයට නම ඉන්නේ කොහොමද, රූපය කොයි කොයි විදිහේ ස්වභාව ගන්නවද කියන එක සම්බන්ධ සම්පූර්ණ රූප විස්තරයක තියෙනවා. ඒ විස්තරයත් එක්ක කායනුපස්සනාව දැනගන්නකොට අපිට සම්පූර්ණ රූප උපාදානස්කන්ධය වෙන්නේ මෙහෙමයි කියන සම්බන්ධ වැටහීමක් වෙනවා. ඉතින් අද කායනුපස්සනාව විස්තර කරන්න නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. මම මූලික පරිසරයේ චුට්ටක් කතා කරේ. එතකොට අපි කලින් කතා කරද්දී කිව්වා කායනුපස්සනාව කතා කරන වෙලාවේ වේදනානුපස්සනාව සම්බන්ධව කතා කරන්න හදන්න එපා කියලා. දෙකේකට අල්ලන්න එපා කියලා. ඒ වගේ අද වේදනානුපස්සනාවයි අපි කතා කරන්නේ. අද අපිට සම්පූර්ණ කය අතහැරලා තමයි වේදනාව කතා කරන්න තියෙන්නේ. කායනුපස්සනාවයි වේදනානුපස්සනාවයි සම්බන්ධ නැහැ. දෙක දෙකක්. කය පිළිබඳව මෙනෙහි කරනකොට වේදනාව පිළිබඳව මෙනෙහි වෙන්න බෑ. වේදනාව මෙනෙහි කරනකොට කය පිළිබඳව මෙනෙහි වෙන්න බෑ. වේදනාව පිළිබඳව මෙනෙහි කරද්දී කය අහුනොත් එම අපි කායනුපස්සනාවට සම්බන්ධතාවය හදන්න ඉතින්. ඒක කතා වෙනකොට තේරියෙන්නේ නැත්තන්ට. ඒ නිසා අපි කායනුපස්සනාව නෙමෙයි අද කතා කරන්නේ, වේදනානුපස්සනාවයි. බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව කොහොමද දේශනා කරේ කියන කාරණාව සාකච්ඡා කරගමු. වේදනාව පැහැදිලි කරගන්න සූත්‍ර තව කීපයකින් අපි තොරතුරු හදාගෙන සාකච්ඡා කරගමු. මේ වේදනානුපස්සනාව තේරුම් ගන්නේ
වේදනා උපාදානස්කන්ධය විනිවිද දැක ගැනීම සඳහාය කියන තැනම හිත තියාගන්න. බුදුරජාණන් වහන්සේ වේදනානුපස්සනාව විස්තර කරන්න පටන් ගන්නේ කතංච භික්ඛවේ භික්ඛූ වේදනාසු වේදනානුපස්සී විහෙරති. කොහොමද වේදනාවෙහි සිහිය පිහිටුවන්නේ? වේදනාව අනුව දකින්නේ. වේදනාවෙහි වේදනාවයි දකින්නේ. අපි දකින්නේ වේදනාවේ වේදනාව මිසක කයේ වේදනාව හෝ කොහෙවත් තියෙන වේදනාවක් නෙමෙයි. අපි දකින්නේ වේදනාවේ වේදනාව දකින්නේ. අපි කලින් දැක්කේ කයෙහි කය. වෙනතනකවත් කය දැක්කේ නැහැ. හිතේවත් වේදනාවේවත් ධම්මවලවත් කය දැක්කේ නැහැ. අපි දැක්කේ කයෙහි කය. දැන් අපි වේදනාවේහි වේදනාව දකින්න යනවා. වේදනාව අනුවම දකිනකොට තමයි අපිට ඒක අවබෝධ වෙන්නේ. ඒක මේ විදිහට මතක් කළොත් දැන් අපි සමහර වෙලාවට තියෙන දේ තියෙන හැටියට බාරගන්නේ නැතුව තියෙන දේ තියෙන හැටියට දකින්න නැතුව එක එක අර්ථකථන දෙන්න ගිහලා අමාරු වෙටෙනවා නේද? දෙයක් ඒ විදිහට නම් තියෙන ඒ විදිහට බාරගන්න එපේ අපි. ඒක ඒ විදිහට බාරගන්න නැතුව අර්ථකථන දෙන්න ගියහම මොකද වෙන්නේ අපිට? ඒකේ ස්වභාවය දැනගන්න බැරුව යනවා. දැන් සමහර වෙලාවට සමහර කෑම වර්ග එහෙම අපි රස වෙනස් කරන්න ගියාම මොකද වෙන්නේ? තියෙන එක තියෙන හැටියටම බාරගන්න වෙනවා නේද? සමහරට සීනි වදී කියලා සීනි දැම්මහම සීනි වැඩි වෙනවා. ඊට පස්සේ කහට දාන්න වෙනවා. කහට වැඩි වුණාම ආයෙ සීනි දාන්න වෙනවා. ඒ නිසා ඒකේ හැටි එහෙමයි කියලා බාරගන්න තමයි වෙන්නේ. එහෙම නැත්තම් අපිට අදාළ තත්වය දැනගැනීමේ දුෂ්කරතාවයකට එනවා. ඒ නිසා බුදුහාඳුරෝ දේශනා කරන මේ කාරණාව ඉතාම පරිස්සමට පැහැදිලිව අපි තේරුම් ගන්න ඕන මේ. උන්වහන්සේ දකින්න කියන්නේ වේදනාවේ වේදනාවයි. කොහෙවත් තියෙන වේදනාවක් නෙමෙයි. අපි බලමු ඇයි මේ වේදනාව මේ විදිහට දකින්න කියන්නේ කියලා. ඉදහ භික්ඛවේ භික්ඛු සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමීති පජානාති. සුව වේදනාවක් විඳිනකොට සුව වේදනාවක් විඳිමි දැනගන්න කියනවා. මේ විඳින්නේ සුව වේදනාවක් කියලා දැනගන්න කියනවා. දුක්ඛං වේදනං වේදියමානෝ දුක්ඛං වේදනං වේදියාමීති පජානාති. දුක් වේදනාවක් විඳිනකොට මම දැන් දුක් සහගත වේදනාවක් ය විඳින්නේ කියලා දැන දැනම ඒක බලන්න කියලා. ඊළඟට අදුක්ඛමසුඛං වේදනං වේදියමානෝ අදුක්ඛමසුඛං වේදනං වේදියාමීති පජානාති. නොදුක් නොසුව දුකක් නොවන සැපක් නොවන අපි කියන්නේ උපේක්ෂා කියලානේ. උපේක්ෂා වේදනාවක් විඳිනකොට මේ දැන් උපේක්ෂා වේදනාවක් කියලා විඳින්නේ කියලා දැනගෙනම ඒක දකින්න කියලා කියනවා. අපිට වෙන්නේ සුව වේදනාවක් එනකොට සුව වේදනාවක් විඳිනවා කියන සතිය එන්නේ නැහැ අපිට. අහෝසුවයක් අහෝසුවයක් කිය කියා ඒකට තව අපි බැඳෙනවා නේ. සුවය ආපු දිහාව හොයාගෙන යනවා. සුවය ආපු දිහාව හොයාගෙන ගිහලා සුවය අල්ලන්න හදනවා. මේ සුවය අල්ලන්න හදන්නේ මොකද? ඒක පැනලා ගියොත් අපිට ඊට පස්සේ දුකක් හම්බවෙනවා. දුක් වේදනාවක් උපදිනකොට කලබල වෙනවා. නේද? පැනලා දුවනවා, කලබල වෙනවා. මොකද්ද ඔය එකක් වෙනවා. ඊට පස්සේ වෙන්නේ මොකද? ඒ දුක් වේදනාව නැති කර ගැනීම සඳහා ලොකු යුද්ධයක් කරනවා, දඟලනවා. ඒ දඟලනකොට මොකද වෙන්නේ? නැවත නැවත ඒකම උපදිනවා. අදුක්ඛමසුඛයත් එහෙමයි. අදුක්ඛමසුඛය එනකොට අපි මුලා වෙනවා. අදුක්ඛමසුඛ වේදනාවේදී අපි මුලා වෙනවා. මුලා වුණා කියලා කියන්නේ නැවත නැවත අපි ඒ උගලෙම පැටලෙනවා ඊට පස්සේ. බුදුරජාණන් වහන්සේ නැවත විස්තර කරනවා සාමිසං වා සුඛං වේදනං වේදියමානෝ සාමිසං සුඛං වේදනං වේදියාමීති පජානාති. දැන් මේ මුලින් විස්තර කළේ සුව වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛමසුඛ වේදනා කියන එකනේ.
මූලික ඔය වේදනාවට විස්තරය සුව වේදනාව දුක් වේදනාව අදුක්කම සුඛ වේදනාව කියන්නේ දුක කියන එක sorry මේ වේදනාව මොකද්ද කියන එක එතකොට වේදනාව ආකාර තුනයි වේදනාව ආකාර තුනයි සුව වේදනාව දුක් වේදනාව අදුක්කම සුඛ වේදනාව දැන් මේ ආකාර තුනකින් තියෙන දුක් මේ වේදනාව ක්‍රම දෙකකට අපිට හම්බ වෙනවා වේදනාව තුන් ආකාරයි තුන් ආකාර වේදනාව ක්‍රම වේද දෙකකට අපිට හමු වෙනවා ඒ හමු වෙන විදියයි විස්තර කරන්නේ සාමිසං වා සුඛං වේදනං වේදියමානෝ සාමිසං සුඛං වේදනං වේදියාමි इति පචානන්ත සාමිස කියන වචනේ තේරුම ආමිස කියන එක ආමිස කියන්නේ මොනවද මෙහෙම කියමු ආමිස කියන වචනේට පහසුම තේරුම තමයි පංචකාමය ආමිස සාමිස කියන්නේ පංචකාමය කියන එක ආමිස පූජා කියලා අපි කරන්නේ ඒ මොනවාද පංචකාමයේ පූජා කරන එක නේ කරන්නේ ආහාර පාන සිවුරු පිරිකර විහෙර විහාර පහසුකම් කියන්නේ පංචකාමය නැත්තම් මේ ශරීරයේ නඩත්තුව සඳහා තියෙන දේවල් ටිකට කියනවා පංචකාමය කියලා ඒක රූපයෙන්, ශබ්දයෙන්, ගන්ධයෙන්, රසයෙන්, ස්පර්ශයෙන් ওই පහෙන් ඕන එකක් වෙන්න පුළුවන්. එතකොට ඒ පහෙන් ඕනම එකක් ආමිස පංචකාම කියන එකට අදාළයි. එතකොට සාමිසං සුඛං වේදනා මේ පංචකාමය මොහුණු පංචකාමයෙන් යුක්ත ඇහෙන්, කනෙන්, නහයෙන්, දිවෙන්, ශරීරයෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හමු වෙලා ඇති වෙන යම් වේදනාවක් තියනවා නම් සුව සහගත පැහැදිලිද පංචකාමය හමු වෙනකොට පංචකාමය හේතු කරගෙන යම් සැප සහගත සතුටුදායක වේදනාවක් උපදිනවා නම් ඒකට කියනවා සාමිස සුඛය කියලා పంచకామෙන් එන සැපය ඊළඟට සාමිස දුක්ඛය పంచకామය මුල් කරගත්තු දුක්සහගත අමනාප සහගත කටුක අමිහිරි පීඩාකාරී ස්වභාවයක් ඇති වෙනවා නම් ඒකට කියනවා සාමිස දුක්ඛ වේදනාව කියලා. පංචකාමය මුල් කරගෙන ඇති වෙන දුක් වේදනාව අපහසුතාවය. සාමිස අදුක්ඛමසුඛයක් තියෙනවා. උපේක්ෂා වේදනාවක් තියෙනවා. පංචකාමය මුල් කරගෙන මුලා වීමක් සිද්ධ වෙනවා නම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ පහ තුල ලගිනවා නම් පැටලෙනවා නම් මුලා වෙනවා නම් ඒකම ජීවිතේ කරගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒකෙන් මෙහාට ලෝකයක් දකින්නේ නැතිනම් ඒකට කියනවා සාමිස උපේක්ඛා වේදනා නැත්නම් අදුක්ඛ මසුක වේදනා කියලා. එතකොට පංචකාමයෙන් යුක්ත සැප වේදනාවක් තියෙනවා දුක් වේදනාවක් තියෙනවා අදුක්ඛ මසුක වේදනාවක් තියෙනවා. දැන් අපිට ওই අවස්ථා තුන හමු වෙන්නේ නැද්ද? හමු වෙනවා. සිහිය පිහිටවන්න කියන ওই අවස්ථා තුනට. දැන් පංචකාම අරමුණක් හරහා ඔන්න හිතේ සතුටක් උපදිනකොට මම දැන් පංචකානුගුණික සුවයක් විඳිනවා කියලා දැනගන්න කියන අපේතමක රූපයක් ඇහැට රූපයක් පේනකොට ඒ දැකපු දේ අනුව අපේ හිතේ සුව වේදනාවක් උපදිනවා. අනේ හොඳයි කියලා හෝ සැපයි කියලා හෝ හරි හොඳයි කියලා හෝ කිසියම් විදියක අර්ථකථනයකින් අපිට යම් සතුටුදායක බවක් හිතේ උපදිනවනේ සොම්නස්සහගත බව. අපි වෙන්නේ විගහට මොකද? ඒ අරමුණේ මුලා වෙන එක නෙවෙන්නේ.
දැන් මේ සතිපට්ඨානය වඩන කෙනාට මොකද කියන්නේ? මෙන්න මට පංචකාම ගුණික සතුටක් ඉපදුනා කියලා දැනගන්න. ඒ දැන ගැනීමම තමයි ඒ කෙනාට එකින් ගැලවෙන්න තියෙන වැඩ පිළිවෙල. එහෙම නැත්නම් ඒ කෙනාට පැටලෙනවා. සතිපට්ඨානය වෙන්නේ මේ විදිහට දැනගන්න. ඒ සිහිය පිහිටනවනේ ඒකට සිහියට තමන්ගේ අවධානයට ගන්නවා. ඊළඟට ඒ විදිහටම ඇහැට රූපයක් කනට ශබ්දයක් ඇවිල්ලා අපහසුතාවයක් ඇති වුණොත් පීඩනයක් තද වෙන ගතියක් හිර වෙන ගතියක් දැනුණොත් ඇඟේ හිතේ මොකද වෙන්නේ? පංචකාම මිශ්‍රිත දුක් වේදනාවක් උපන්නා කියලා ඒ මොහොතේ දැනගන්න. නමුත් අපිට මේ ඉන්ද්‍රිය පහෙන් එන අරමුණක් හරහා යම් විදියක දුක් වේදනාවක් උපන්නොත් අපි ඒ දුක් වේදනාව මෙහෙම නිසා, අහවලා නිසා, අසවල් දේ නිසා මෙහෙම වුණා කියන තැනින් ගන්නව ඇරෙන්න මම දැන් මේ දුක් වේදනාවක් විඳිනවා කියන එකක් තේරෙන්නේ නැහැ. සිහියක් පිට වෙන්නේ නැහැ අපිට. අපි ඒ නිසා බුදුහාමුදුර දේශනා කරනවා අපි මොකද කරන්න ඕන? මෙන්න මම දැන් පංචකාම මිශ්‍රිත දුක් වේදනාවක් විඳිනවාය කියලා සිහිය පිටවන්න කියලා. ඊළඟට ඉන්ද්‍රිය පහමල් කරගත්ත පංචකාම අරමුණක් හමු වෙද්දී ඒ අරමුණ තුළ එයින් එහාට හිත යන්නේ නැත්තම් මුලා වෙනවා නම් ඒකම ජීවිතේ බවට පත් වෙනවා නම් එතනින් එහාට දකින රූපයේ, අහන ශබ්දයේ, දැනෙන රසයේ, ආග්‍රහණයේ සීමාව එයින් එහාට ඉක්මවන්න නැතුව මුලා වෙනවා නම් දැන් මේ මම පංචකාමයෙන් යුක්ත උපේක්ෂාවකයි මම මේ පැටලෙන්නේ කියලා, දුක්ඛම සුඛයටයි මේ පැටලෙන්නේ කියලා සිහිය පිහිටවන්න කියලා. ඔය විදිහට සුව, දුක්, අදුක්ඛම සුඛ කියන වේදනා තුන පංචකාමයේ හමුවේ ඇති වෙනකොට සිහිය පිහිටවීම දේශනා කරනවා. මේ දැන් මට මේ විදිහටයි වෙන්නේ කියලා. නැවත පංචකාම මුහු වෙලා සුව වේදනාවක්, දුක් වේදනාවක්, අදුක්ඛම සුඛ වේදනාවක් ඉපදෙනකොට මෙන්න දැන් පංචකාම අරමුණ නිසා මම සුවයක් විඳිනවා, දුකක් විඳිනවා, උපේක්ෂාවක් විඳිනවා කියලා දැනගන්න කියලා දේශනා කරනවා. ඒක තමයි සතිය පිටු වීම කියලා කියන්නේ. ඊළඟට ඒකේ දෙවනි කොටස. වේදනාවේ දෙවනි කොටස. නිරාමිසං සුඛං වේදනං වේදියමානෝ නිරාමිසං සුඛං වේදනං වේදියාමීති පජානාති. මුලින් සාමිස, දෙවනි එක නිරාමිස. සාමිස කියන්නේ පංචකාමයට, නිරාමිස කියන්නේ නෙක්ඛම්මයට. කෙලෙස් වලින් බැහැර වීමෙහිවත් පංචකාමෙන් තොර වුණු සැපයට කියනවා නිරාමිස සුඛය කියලා. දැන් කොහොමද නිරාමිස සුඛය දැනගන්නේ? කෙලෙස් බැහැර කරන්න යනකොට පංචකාමයෙන් තොර වෙච්ච වැඩපිළිවෙල තමයි සමත විදර්ශනා වැඩපිළිවෙල. පංචකාමයෙන් තොර වුණාම තමයි සමතේ උපදින්නේ. පංචකාමයෙන් තොර වුණාම තමයි සමතේ උපදින්නේ. සමතේ පුහුණු කළ විදර්ශනා වැඩුවම තමයි නැවත පංචකාමයේ මුලා නොවන එක හැදෙන්නේ. හැදෙන්නේ. පංචකාමයෙන් ඉවත් වීම තමයි සමතය. විදර්ශනාවෙන් කරන්නේ නැවත පංචකාමයේ පැටලිලා අවුල හදන එක නවත්තනවා. සමතයෙන් සමතයටපත් කරලා සංසුන් කරලා විදර්ශනා කළ කෙලෙස් බැහැර කරනකොට නැවත පංචකාමයේ තුල අවුල හදන එක නැතුව හිත සමතේම පවතිනවා. තේරෙනවද එහෙම කියනකොට? එතකොට නිරාමිස කියන්නේ පංචකාමයෙන් තොර වුණු සැපය. කිසියම් හෝ භාවනා අරමුණකින් හිත සංසුන් වෙනවා නම් ඒ සංසුන් වෙන මනස තුල යම් සතුටක් උපදිනවා නම් ඒකට කියනවා නිරාමිස සුවය කියලා. පංචකාමයෙන් තොර වුණු, ආමිසෙන් තොර වුණු,
සාමාන්‍ය ලෝකෙ ඉක්මවා ගියම සැපේ. එතකොටත් දැනගන්න කියනවා මෙන්න මම දැන් නිරාමිස සුවයක්, නෙක්ඛම්ම සුවයක් විඳිනවා කියලා. පංචකාමෙන් යුක්ත සුවයට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මීල්හ සුඛය කියලා. අසෝචි සුඛය කියලා. කුණු රහ කියලා. එතකොට පංචකාමයෙන් තොර නිරාමිස සුවය විමුක්ති රසය. කෙලස් වලින් බැහැර වෙමින් යන රසය නැත්තම් සුවය. ඒ වේදනාව වෙනකොටත් සුව වේදනාව වෙනකොටත් දැනගන්න කියනවා මෙන්න මම දැන් නිරාමිස සුවයක් විඳිනවා කියලා. සිහිය පිහිටවනවා ඒකට. ඒ තුලම දැන් ඒක දැනගන්නකොට ඒ තුලට සිහිය පිහිටනවා. නිරාමිස දුක්ඛ වේදනාවක් ඇති වෙනවා. නිවන් දකින්න යනකොට කෙලෙස් කපන්න යනකොට දුක් වේදනා උපදිනවා. ඒකට කියනවා නිරාමිස දුක්ඛ වේදනා කියලා. භාවනා මාර්ගයේ තියෙන මේ මාර්ගය වඩනකොට ඇති වෙන පීඩා, පීඩාකාරී බව, අපහසු බව, දුක් සහගත බව, කනස්සල්ල, දොම්නස. අයියෝ තාම මට බැරි වුණා නේ කියාගත්තු ගමන් ඉන්නව නේද? අපිට බැරි වුණා නේ තාම කියාගත්තු ගමන් ඉන්නව නේද? මෙච්චර කල් කරලා තාම නෑ කියාගත්තු ගමන් ඉන්නව නේද? ඒ ඔක්කොම දුක්, නිරාමිස දුක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචකාමයෙන් යුක්ත අසූචි සෝය නැත්තං අසූචි ගැන බලාපොරොත්තුෙන් ඉඳලා දුක් වෙනවට වඩා නිවන ගැන දුක් වෙවි ඉන්නේ කොහොමදයි කියලා. එතකොට පංචකාමයේ පිළිබඳව දුක් වෙවි අයියෝ නෑ නේ කියලා බලාගෙන ඉන්න එක මෝහය, මොඩකම. මෙතන මෝහය මිශ්‍රයි. නමුත් මේ බලාගෙන ඉන්නේ කොහට? විමුක්තිය බලාගෙන. ඒක හොඳයි අරකට වඩා. එතකොට නිරාමිසයෙන් යුක්ත උපේක්ෂා වේදනාවක් තියෙනවා. තුන්වෙනි වේදනාව නිරාමිසයෙන් යුක්ත උපේක්ෂා වේදනාවක් තියෙනවා. ඒ කියන්නේ කෙලෙස් බැහැර වෙමින් යනකොට සාමිසේ දියුනේ පංචකාමයේ සීමාවේ ලගිනවනේ. එතනින් එහාට යන්නේ නැහැනේ. පංචකාම සීමාව තුළ රැඳෙනවා. එතන පැටලෙනවා. මෙතෙන්දී නිරාමිසය කියන්නේ සමත විදර්ශනාව නිසා උපදින නදුක් නසුව බව, හිතේ ඇතිවන මධ්‍යස්ථ භාවය, උපේක්ෂා භාවය. මේක අවිද්‍යාව බැහැර කරමින් යන උපේක්ෂාව නිසා එතන ඒ වේදනාව නැත්තං ඒ උපේක්ෂා වේදනාව සුදුසුයි අපිට. ඒත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? මේ උපේක්ෂා වේදනාව උපදිනකොට මෙන්න දැන් නිරාමිස උපේක්ෂා වේදනාවක් ඉපදුනා කියලා සිහිය පිහිටවන්න කියලා කියනවා. ඇයි මේවා නොදැන වෙන්න බෑ? දැන දැනම සිද්ධ වෙන දේවල්. දැන් ඒතර වේදනාව කීයද? 6. වේදනා 6යි. පංචකාමෙන් යුක්ත සුවයක් තියෙනවා, පංචකාමෙන් යුක්ත දුකක් තියෙනවා, පංචකාමෙන් යුක්ත උපේක්ෂාවක් තියෙනවා. මේ සුව දුක් අදුක්ක මසුක වේදනා සාමිස වේදනා. නෙක්ඛම්මයෙන් යුතු සුවයක් තියෙනවා, දුකක් තියෙනවා, උපේක්ෂාවක් තියෙනවා. මේකට කියනවා නිරාමිස වේදනා කියලා. ඔය තමයි වේදනා 6. එතකොට ඔය කාරණා ටික තමයි මේකේ බුදුරජාණන් වහන්සේ වේදනානුපස්සනාවෙන් දේශනා කරන්නේ. දැන් මේ 6 ආකාරයට තමයි අපිට වේදනාව දකින්න තියෙන්නේ. වේදනාව දකින්න අපිට උපකාර වෙන තව සූත්‍ර කීපයක් තියෙනවා. අපි ඒ පැත්තට තව දානෙ යොමු කරගමු. මේ වේදනාව උපදින්න හේතුවක් තියෙනවා. වේදනාව උපදින්නේ සුව වේදනා. අපි බලමු දැන් එකින් එක නැවතත් අරගෙන සුව වේදනා කියන කාරණාව උපදින්න
හේතු වෙන කාරණාව තමයි පංචකාමයෙන් යුක්ත සුව වේදනා උපදින්නේ අයෝනිසෝ මනසිකාරයයි සුබ නිමිත්තයි නිසා අපිට පංචකාමයෙන් යුක්ත සුව වේදනාවෙහිවත් රාගයට හේතු වෙන කාරණා ටික ඉදිරියලා දෙනවා. අයෝනිසෝ මනසිකාරය සුබ නිමිත්තත් නිසා රාගයට නැත්තම් සුව වේදනාවට හේතු වෙන කාරණා ටික උපද්දවලා දෙනවා. අයෝනිසෝ මනසිකාරයත් පටිග නිමිත්තත් ගැටෙන නිමිත්තත් ගැටීමට හේතු වන දේවලුත් නිසා තරහව දුක්ඛ වේදනාව කියන අවස්ථාව අපිට උපදවලා දෙනවා. අයෝනිසෝ මනසිකාරයත් කුසල් අකුසල් පිළිබඳව තියෙන මුලාවී කුසලය මොකද්ද අකුසලය මොකද්ද කියලා හඳුනා ගන්න බැරි කම නිසා ඇතිවෙන පැටලිල්ල නිසා මුලාව නිසා මෝහය උපදින. හොඳනරක වෙන් කරගන්න බැරි කම. මෝහයේ ස්වභාවය. මූලික ස්වභාවය ඇතර මෝහයේ තියෙන. හොඳනරක වශයෙන් වෙන් කරගන්න තියෙන නොහැකියාව නිසා අකුසල් ඉපදෙනවා. ඒතර කුසලය ඉවත් වෙලා යන කුසල් මේකයි අකුසල් මේකයි කියලා දැනගන්න බැරුව යනවා. ඒ නිසා යෝනිසෝ මනසිකාරයත් එක යෙදුනහම එකට පැටලීමම හැදෙනවා මෝහයම හැදෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතිය පිහිටවන්න කියලා මේ විදියට දැනගෙන හේතුව ඒ විදිහට සතිය පිහිටුවේ නැත්නම් අපිට සතිපට්ඨාන භාවනාව හරහා මේ උපදින වේදනාවන්ගේ අනුසය කපා ගැනීමට බැරුව යනවා. සතිපට්ඨානයෙන් කරන්නේ අපි කතා කරේ සමතයටපත් කරලා පරිසරය හදලා දෙනවා මූලිකව තියෙන වර්තමානයේ තුල උපදින කලබලය සංසුන් කරනවා සතිපට්ඨානය හරහා සමතය හරහා. විදර්ශනාවෙන් කරන්නේ කාලයක් තිස්සේ ගොඩනගමින් ඉඳපු ඒ අරමුණු අනුසය වුණාට පස්සේ ඒවා නැවත නැවත මතු කරමින් අපිට සංසාරයේ හදන එක නවත්තලා දෙනවා විදර්ශනාවෙන් කෙලෙස් කපමි. ඒකයි එතන සම්බන්ධතාවය හදන්නේ. ඒ විදිහට යන වැඩපිළිවෙලේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ගේහසිත සෝමනස්ස දෝමනස්ස කියලා අවස්ථා දෙකක්. ගේහසිත සෝමනස්සය කියන්නේ ගේහසිත සෝමනස්ස ගේහ කියලා කියන්නේ ගෙදර නැත්තම් මේ පංචකාමයේ කියන එකට නමක්. ගෙදර කියන්නේ පංචකාමයේ භුක්ති විඳින්න තියෙන තැන. ලෝකය කියන එක ඊට පස්සේ අර්ථවත් වෙනවා. එතකොට පංචකාමයේ භුක්ති විඳින්න තියෙන තැනේදී මේ පංචකාමයේ භුක්ති විඳිනකොට උපදින සොම්නස් සහගත ස්වභාවය. ගේහසිත සෝමනස්සය. ගේහසිත සෝමනස්සය තමයි අර සුව වේදනා කියලා අපිට හමු වෙන. පංචකාමයේ භුක්ති විඳිනකොට ඇති වෙන දෝමනස්සය, කනස්සලු ගතිය දුක්ඛ වේදනා විදිහට අපිට හම් වෙනවා. ඊළඟට පංචකාමයේ නිසා අපිට ඇතිවෙනවා උපේක්ෂාවක්. ඒ උපේක්ෂාව අදුක්ඛම සුඛ වේදනා කියලා දේශනා කරනවා. මට එතන පෙන්වන්න ඕන බුදුහාමුදුරුවෝ මේ උපේක්ෂා වේදනා පංචකාමෙන් යුක්ත ගේහසිත උපේක්ෂාව වචන ගණනාවකින් විස්තර කරනවා. තත්ත්ගතමච්ච ගේහසිත උපේක්ඛා. මොකද්ද එහි මේ ගේහසිත පංචකාමෙන් යුක්ත උපේක්ෂාව කියන්නේ? චක්කුණ රූපං දිස්වා. එහෙන් රූපයක් දැකලා උපජ්ජති උපේක්ඛාවෝ. උපේක්ෂාවක් මදහත් බවක් ඇති වෙනවා. කාටද මේ ඇති වෙන්නේ? බාලස්ස මෝඩයට. මූල්හස්ස ඒත් මෝඩ නැත්තම් මුලා වෙන කෙනා.
පුතුජනස පුතුජනයට ඊළඟට අනෝදි ජින කියලා කියනවා මේ කෙලස් දුරු කරගත්තේ නැති කෙනා සසර දුක් නැති කරගත්තේ නැති කෙනා ඊට පස්සේ අවිපාක ජිනස්ස ආදීනව අනාදීනව දස්සාවින අසුතවා පුතුජන දැන් මේ සාමාන්‍යයෙන් පංචකාමෙහි ඇලීගෙන දඟලන උදවියට දෙන අර්ථකතන කෙලස් දුරු කරගත්තේ නැති කර්මය කර්මඵලය දන්නේ නැති සසර දිනුවේ නැති සද්ධර්මයේ පිළිබඳ වැටහීමක් නැති බාල මෝඩ ගතියෙන් යුක්ත ස්වභාවය තියෙන අයට තමයි මේ උපේක්ෂාව උපදින්නේ. එතකොට මොනවද උපදින්නේ? දැන් මෙහෙම කෙනාට රූපයක් හමු වුණාම යා ඒවං රූපා උපේක්ඛා. දැන් මෙහෙම රූපය මේ කෙනාට මේ රූපය හමු වුණා මේකේ උපේක්ෂාවයි. මධ්‍යස්ත බවට එනවා යා. මධ්‍යස්ත බවට එන්නේ කොහොමද? රූපං සා නාති වත්තති. ඒ රූපයෙන් ඉහළ දෙයක් පේන්නේ නැහැ. මේක රූපයයි මේක මට ආйти මේක මා සතු දෙයක් කියන තැනට එනවා මිසක ඉන් එහාට මට ආйти නැහැ කියන දර්ශනයකට එන්නේ එතනම අවිද්‍යාව හැදෙනවා ඒ නිසා තමයි කියන්නේ මේ තුල උපේක්ෂාවෙන් ඔකට සරලව ගත්ත එකක් තමයි දැන් මේ තියෙන දේවල් ඔක්කොම එකතු කරාම දැන් මෙතන මේ අපිට ඇහැට අහු වෙන සීමාවේ තියෙන දේවල් ටික බැලුවහම මේ තියෙන බොහෝ දේවල් වලට අපේ ඇලීමක් හෝ ගැටීමක් කියන ස්වභාවයක් අපිට නැහැ. නැති වුණාට මේ තියෙන්නේ ඇඳපුටු මේස මේ තියෙන්නේ අසවලා අසවල් දේ කියන තැන අපි ඉන්නවනේ. එතනින් එහාට අපි ඉක්මවන්නේ නැත්තම්. ඉන්නේ තාමත් මේ ඇඳපුටු මේස සීමාවේ නම් එතන තමයි මේ අදුක්කම සුඛේවත් උපේක්ෂාව අවිද්‍යාසගත උපේක්ෂාව කියන එක තියෙන්නේ. ඒකයි මේ කියන්නේ ඒ රූපය ඉක්මව යන්නේ නැහැ. ඒ රූපයක් වෙන්නේ නැහැ. ඒ හැම වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ටික ඉක්මවන්නේ නැති බවට කියනවා උපේක්ෂා වේදනාවේවත් මෝහය කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ නැවත දේශනා කරනවා දැන් මේ විදිහට තියෙනවා ඒකේ අනිත් පැත්ත දැන් කලින් කිව්වේ පංචකාමයෙන් යුක්ත සෝමනස්ස දෝමනස්සනේ. ඊළඟට තියෙනවා පංචකාමයෙන් තොර නෙක්ඛම්මයෙන්තර සෝමනස්සයක් බණ භාවනා කරනකොට සමත විදර්ශනා වඩනකොට උපදින සෝමනස්සය අර නිරාමිස සුව වේදනා බණ භාවනා කරනකොට ඇතිවන දුක් වේදනාව අයියෝ මට තාම බැරි වුණා කියනක ඒක කියන්නේත් එහෙමයි මේ රහතන් වහන්සේලා නම් ඉක්මනින් බණ භාවනා කරගෙන ඉක්මනින් රහත් වුණා අනේ තාම මට බැරි වුණානේ එහෙම කරගන්න කියලා කනස්සල් වෙන ගතියක් තියෙනවා ඒක නෙක්ඛම්මය සඳහා තියෙන දෝමනස්සය නිරාමිස දුක්ඛ වේදනාව ඒ කියන්නේ කෙලස් නැති කරන්න තියෙන දුක නැත්නම් කෙලස් නැති කරන්න ගිහිල්ලා ඇති කරගන්න දුක ඊට පස්සේ තියෙනවා නෙක්ඛමෙන් යුතු උපේක්ෂාව නෙක්ඛමෙන් යුතු උපේක්ෂාව කියන්නේ සමත විදර්ශනාවටම එතකොට දැන් මේ ධර්මය අහන්න කැමති පෘථජන භාවී කෝණ කැමැති සසර දුක් නැති කර ගන්න කැමැති කෙලෙස් නැති කර ගන්න කැමැති මෙලව පරලව තේරුම් අරගෙන කර්මය දුරු කරගෙන සසර ඉවර කර ගන්න කැමැති කෙනා ඒ කෙනාට ප්‍රඥාවන්තයෙක් වෙනවා ඒ කෙනා තමයි ශ්‍රද්ධාවන්තය ඒ කෙනා තමයි මේ මාර්ගය වඩන්න දක්ෂ කෙනා ඒ කෙනාට රූපයක් හමු වුණාම ඒ රූපය ඉක්මවා යනවා කොහොමද රූපේ ඉක්මවා යන්නේ මේ සතර මහා ධාතු වලින් හැදුණු උපාදාය රූප වලින් සකස් වුණු මෞපිය සම්බන්ධතාවයෙන් හැදුණු දේවල් මේ කියන ඉක්මවා යෑම කරනවා රූපය තුළ ලගින් නැතුව යනවා රූපේ සීමාවේ ඔබට යනවා යනකොටම වෙන්නේ අර මරියාදා විඳගෙන යනවා කියනෝනේ හිත මෙතන පල් වෙන්නේ නැතුව තව ඉස්සරහට ප්‍රගුණ කරනවා. ශබ්දයක් ඇහුණත්, රසයක් ආවත්, ගන්ධයක් ආවත්, ආග්‍රහණයක් ආවත්, ස්පර්ශයක් ආවත් එතන රැඳෙන්නේ නැතුව එයින් එහාට මේක වැඩෙනවා. ඒ
කියන්නේ සමත විදර්ශනා විදිහට යනවා කියන එකයි කියන්නේ. එතකොට ඒ විදිහට වඩන කෙනාට මෝහය නෙමෙයි අවිද්‍යාව නෙමෙයි එතන නවතින්නේ ප්‍රඥාව. එතකොට නිරාමිසය හරහා නැත්තම් මේ නෙක්ඛම්මය හරහා එන උපේක්ෂාව ප්‍රඥාව කරා යටිව අරගෙන යන. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ ඒ කාරණාව දේශනා කරනවා. ඊළඟට අපි වේදනාවට තව තියෙන විස්තර කීපයක් බලාගමු. ධාතු විභංග සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වේදනාව විස්තර කරනවා. අපි මුලින් කතා කරානේ දැන් වේදනාව ගැන කතා කරනකොට කය අල්ලන්න එපා කියලා. ඒ වේදනාව ගැන කතා කරනකොට කය අල්ලන්න එපා කියන්නේ අපිට හැමතිස්සෙම වේදනාව ඇති වෙන තැන හොයන්න ගිහිල්ලා වේදනාවට තැනක් දෙන්න ගිහිල්ලා වේදනාවට ස්ථානයක් දෙන්න ගිහිල්ලා අපි ගැටලුවා. වේදනාවේ වේදනාව දකින්න කිව්ව මිසක කයෙහි වේදනාව දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ සතිපට්ඨාන සූත්‍රයේ. කය කියන්නේ වේදනාවට හේතුවක් විතරයි. කය කියන්නේ වේදනාවට හේතුවක්. ඒ කියන්නේ කය වේදනාව නෙමෙයි. කය වේදනාව නෙමෙයි. අඹ ගෙඩියක් හැදුනේ අඹ ගහේ. ගහ ආවේ අඹ ඇටේ හරහා. අඹ ඇටේට අඹ ගහ කියනවාද? අඹ ගෙඩියට අඹ ගහ කියනවාද? නැහැ. අඹ ඇටේ නිසා අඹ ගහක් හැදුනේ. හැබැයි අඹ ගහ කියන්නේ අඹ ඇටේ නෙමෙයි. අඹ ගහ නිසා ගෙඩියක් හම්බ වුණා. හැබැයි අඹ ගෙඩිය කියන්නේ අඹ ගහක් නෙමෙයි. බලන්න අඹ ඇටයක් හිටෙව්වහම ගහක් හැදුනා. දැන් ඒක ඵලයනේ. ඇටේ නිසා හම්බෙච්ච ඵලය. දැන් මේ ඵලය නැවත අඹ ඇටේ කරන්න පුළුවන්ද? බැ නේද? අඹ ඇටේ හම්බ වුණා. ඇටෙන් අපි ගහක් හදාගත්තා. ඇටේ පැල කරලා හැදුණු එක තමයි ගහ ඵලය. දැන් ඒ අඹ ගහ ආවේ මේ ඇටය හරහා. එහෙනම් දැන් අපි ආයේ අඹ ගහ ඇටේටම යවනවා කියලා. දැන් අඹ ගහ යවන්න පුළුවන්ද ඇටේට? ඒ කියන්නේ ඵලයෙන් ඵලය නැවත හේතුවට යවන්න බෑ. ඵලය නැවත හේතුවට යවන්න බෑ. අඹ ගහ හරහා ගෙඩියක් හැදෙනවා. දැන් එහෙනම් මේ ගහෙන් තමයි ගෙඩිය හටගත්තේ. මන් නැවත දැන් මේ ගෙඩිය ආපහු ගහට දෙනවා කියලා ආපහු ගහට දාන්න පුළුවන්ද? අඩුම තරමේ ගහෙන් ගෙඩිය කඩාගත්තට පස්සේ ආයෙ ගහේ රඳවන්න පුළුවන්ද ගෙඩිය? තිබුණ විදියට? බෑ නේද? ඒ වගේ. කය හේතු කරගෙන යම් වේදනාවක් හටගත්තට ඒ වේදනාව කයට ගිහිලා බාර දෙන්න බෑ. නැවත කයට වේදනාව බාර දෙන්න බෑ. ඇයි? වේදනාව කයට අයිති එකක් නොවන නිසා. වේදනාව උපදින්න කය හේතු වුණා. හැබැයි වේදනාව කයටයි තියෙන්නේ. සුව වේදනාවක් වුණත් දුක් වේදනාවක් වුණත් අදුක්කම සුඛ වේදනාවක් වුණත් උපදින්න කය හේතු වුණා. දැන් මේ කය කියලා කතා කරන්නේ සම්පූර්ණ ඇහැගනනාසය ටික ඔක්කොමත් එක්ක ඈ. ඉන්ද්‍රිය පහත් එක්කම තමයි මේ කය රූපය කියන එකකින් කතා කරන්නේ. අපි ඇහැ වෙන් කළානේ කය කතා කරන්නේ නේද? කන වෙන් කළානේ ශරීරය ගැන කතා කරන්නේ. ඒතර ඒවා තියෙන්නේ කොහෙද? කය කියනකොට සම්පූර්ණයි තියෙන්නේ මේ ඔක්කොම සෙට් එකමයි තියෙනවා. ඒතර වෙන කොහෙවත් යන්න තරන්නේ ආයේ හොයන්නේ ඒවා. එතකොට දැන් කය මුල් කරගෙන අපිට වේදනාවක් ඉපදෙනවා. ඒ වේදනාව කයට අයිති නැහැ. කොහොමද දැන් මේක හැදෙන්නේ? ඇහැට රූපයක් හමු වෙනවා. ඇහැට රූපයක් හමු වෙනකොට රූපයක යන දැනීම, රූපයක ශබ්දයක ගන්ධයක රසයක යන දැනීමක් උපදිනවනේ. ඒකට කියනවා විඥාන උපදිනවා කියලානේ.
ඒ විඥාන උපදින ස්වභාවයත් එක්ක ඇහැයි රූපයයි සම්බන්ධ වුණාම දැනීම උපදිනකොට රූපය ඇහැ සමග සම්බන්ධ වීමේ ස්පර්ශය නිසා විදීමක් උපදිනවා සුව හෝ දුක් හෝ අදුක්කම සුක වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේම විඥාන පත්‍යා නාම රූපං නාම රූපච්ඡා සලායතනං සලායතන පත්‍යා පස්සෝ ස්පර්ශය පස්ස පත්‍යා වේදනා කියලායි දේශනා කරන්නේ ඇහැ රූපය හමුවට ඇවිල්ලා නැතුව විඥානය ඉපදුනේ නැත්තම් ස්පර්ශයක් හමු වෙන්නේ ස්පර්ශුනේ නැතිනම් සුව හෝ දුක් හෝ අදුක්කම සුඛ කියලා වේදනාවක් හමු වෙන්නේ නැහැ. එතකොට මේ වේදනාව හමුනේ මොකක් නිසාද? ස්පර්ශය නිසා. දැකපු රූපයේ වේදනාව හොයන්න බැහැ අපිට. අහපු ශබ්දයේ වේදනාව හොයන්න බැහැ අපිට. දැන් කවුරු හරි අපිට දොස් කියුවොත් දොස් කියනකොට අපි අසවලා දොස් කියනවා අසවලා මට බනිනවා කියන තැනකින් අසවලෙක් අල්ලනවා නේද අපි අහවලා දොස් කිව්වා අහවලා මට බැන්නවා කියන තැනකින් ගන්නවා නේද ඒ ගන්නවා කියන්නේ වේදනාව කියන එක පල්ලෙහා වෙන කොහේ හරි තැනකට පිටතනකට බාර දෙනවා බාහිර දෙයකට අපි සම්බන්ධ කරනවා මේ වේදනාව කියන එක ඇති වුණු නිසා නේද අහවලා මට බනිනවා කියන එකක් හැදෙන්නේ. අසවලා මට බනිනවා කියන්නේ ඒ බැනුවා කියන එක හරහා මට විඳීමක් ඇති වෙච්ච නිසා නේ. මට විඳීමක් ඇති වුණේ නැතිනම් අසවලෙන් බනිනවා කියන එකක් මට එන්න විදියක් නැහැ නේද? හැබැයි එතකොට දැන් අපිට මේ දැන් වේදනාවක් ඉපදුන බව මතක නැහැ නේ. වේදනාවක් ඉපදුන බව මතක නැහැ අසවලා හොඳ කියනවා අසවලා නරක කියනවා කියන එකකින් ගන්නවා ගන්නකොට මොකද වෙන්නේ රූපයට අපි අහුවෙන බාහිර රූපයකට අපි එතකොට අපි ඒක හැමතිස්සෙම කරන්නේ මෙහෙ ඉපදෙන බව දන්නේ නැතුව ආපස්සට ඒක යවනවා අසවල් තැනින් තමයි මේක ආවේ කියලා අබ ගහ ගෙට් ඇටේට ආය යවනවා යවලා කියනවා මේ අඹ ඇටේ නිසා තමයි මේ අඹ ගහ හැදුනේ කියලා. මේ අඹ ගහ මෙච්චර ලොකුවට හැදෙන්න හේතුව මේ අඹ ඇටේ කියලා අඹ ඇටේට දොස් කියනවා ඊට පස්සේ. හැබැයි දැන් යම් කෙනෙක් බැනලා අපි තුල අසවලා බැන්නා කියන හැඟීම ඇති වෙනකොට අපි මේ බැනපු දිහාට අපේ අදහස යවනවානේ අසවලා බැන්නා කියලා. දැන් කනහරහනේ ශබ්දය ඇහෙන්නේ බැන්නා කියන එක කනහරහනේ ඉන්නේ. ඒ ආවට පස්සේ කනහරහාව මේ ශබ්දයට නේ අපි නමක් දුන්නේ බනිනා කියලා. අසවලා බැන්නා කියන එකට ඊට පස්සේ යන්නේ ගිහිල්ලා අපි අසවලේකට හේතු කරන්න යනකොට දැන් අර බැනපු එකද ගිහිල්ලා අරයට හේතු කරන්නේ. දැන් අර හිතේ ඇති වුණු දුක් වේදනාවද ගිහිල්ලා හේතු කරන්න හදන්නේ යාට. අපි නැවත අලුත් ස්පර්ශයක් හදලා අසවලෙක් නිර්වාණය කරගන්නවා. කනහරහා උපන්න ශබ්දයට අහුණාම දුක් වේදනාවක් ඉපදුනහම ඒ ඉපදුණු දුක් වේදනාවට අනුව දන්නේ නැති නිසා අසවලා බැන්න ඒ නිසා මම දැන් මෙහෙමයි කියන තැනින් අසවලෙක් සම්බන්ධ කරගන්නකොට නැවත මම මනසහරහා මනෝවිකාරය උපදවලා මනස ස්පර්ශ කරගෙන කියලා තව දැනක හේතු කරනවා නේද ඒක ඉතියාපස්සට බාහිරට සම්බන්ධ කරනවා. ඒතර වෙනම ස්පර්ශය දැන් ස්පර්ශ දෙකක් හටගෙන. ඇයි? කනහරහා ස්පර්ශය ඉපදුනා. ඒ ඉපදුන එකෙන් දැන් මම දුක් වේදනාවක් හදාගත්තා. ඊට පස්සේ දැන් මේ දුක් වේදනාව මොමයි කියලා ගත්තු නිසා නැවත ස්පර්ශ කරගෙන ගිහිල්ලා බාහිරට සම්බන්ධතාවයක් අපි අපූර්වව ගොඩනගනවා. එතකොට ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ
ඇති වෙන මේ ස්වභාවය බාහිර කොහෙටවත් සම්බන්ධ කරලා මේක තේරුම් ගන්න බැරි බව. ඇයි මෙහෙම උපදින්නේ? සුඛ සුඛ වේදනීයං වික්ඛූ පස්සං පටිච්ච උප්පජ්ජති සුඛ වේදනා. සුඛ වේදනීයං සුවයට හේතු වන සුව වේදනාවට හේතු වන යම් ස්පර්ශයක් හේතු වේ. පැහැදිලිද? සුව වේදනාව උපදවන්න හේතු වෙන යම් ස්පර්ශයක් හමු වුණාම ඒකෙන් උපදින්නේ මොකද්ද? සුව වේදනා කියන එක උපදිනවා. සුව වේදනාවට හේතු වෙන ස්පර්ශයක් හමුනේ නැතිනම් එතන සුව වේදනා කියන එකක් හමු වෙන්නේ නැහැ. ඒ කියන්නේ දෙයක් හමු වුණත් ස්පර්ශ වුණේ නැතිනම් වේදනාව උපදින්නේ නැහැ කියන එකයි දේශනාව. එතකොට සෝ සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමීති පජානාති. දැන් මේ සුව වේදනාවට හේතු වන යම් අරමුණක් හමු වුණාම ඒ හරහා ස්පර්ශ වුණාම ඇති වෙන වේදනාවක් ආවහම මම දැන් සුව වේදනාවක් විඳිනවා කියලා දැනගන්නවා ඇති වෙනවා. ඊළඟට දුක්ඛ වේදනියං වික්ඛූ පස්සං පටිච්ච උප්පජ්ජති දුක්ඛා වේදනා. සෝ දුක්ඛං වේදනං වේදියමානෝ දුක්ඛං වේදනං වේදියාමීති පජානාති. දුක් සහගත වේදනාවක් විඳීමට හේතු වෙන දෙයක් හමු වුණාම ඒ අනුව ඇති වෙන ස්පර්ශය නිසා යම් දුකක් ඉපදෙනකොට ඒක දුක්ඛ වේදනාව. ඒ දුක්ඛ වේදනාව ඇති වුණාම මම දැන් දුක් වේදනාවක් විඳිනවා කියලා දැනීමක් ඇති කරගන්නවා. හැබැයි මේ ඇති වෙන බව දැන ගැනීමම තමයි සිහිය පිහිටවීම. නොදන්නා එකයි යෝනිසෝමනසිකාරයේ ඊට පස්සේ. අදුක්ඛම සුඛ වේදනාවක් උපදින්න හේතු වන අරමුණක් හමු වුණාම අදුක්ඛම සුඛ වේදනාවක් උපදිනවා. ඒ අනුව විඳිනවා මම දැන් අදුක්ඛම සුඛ වේදනාවක් විඳිනවා කියලා. ඒ විදිහට අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහෙම. සේයතං වික්ඛෝ දින්නම් කට්ඨානං සම්පස්ස සමෝදානං උස්මජායති තේජෝ අවිනිබ්බති වේලිච්ච. ලී දෙකක් එකට ගැටීම නිසා ඇතිල්ලීම නිසා උස්නේ හට ගන්න රත් වෙනවා. ඒ රත් වීම නිසා මොකද වෙන්නේ? ගිනි නිපද වෙනවා. ගිනි හදන්න පුළුවන් විදිහේ වේලිච්ච ලී දෙකක් එකට අතුල්ලනකොට ඒක රත් වෙනවා. රත් වීම හේතු කරගෙන ගිනි ඉපදෙනවා. දැන් ඒ දෙක දෙපැත්තට කළොත් රත් වෙන්නේ නැහැ. ඒ නිසා ගිනි උපදින්නේ නැහැ. ඒ වගේ සුව වේදනාවට හේතු වෙන දෙයක් හමු වුණත් ස්පර්ශ වුණේ නැතිනම් සුව වේදනාව කියලා එකක් උපදින්නේ. දුක් වේදනාවට හේතු වෙන දෙයක් හමු වුණත් ස්පර්ශ වුණේ නැතිනම් දුක් වේදනාව උපදින්නේ. උපේක්ඛා වේදනාවට හේතු වෙන දෙයක් හමු වුණත් ස්පර්ශ වුණේ නැතිනම් උපේක්ෂා වේදනාව උපදින්නේ. මේ වේදනාව ඉපදෙන්නේ මොනව හමුනොත්ද? ස්පර්ශ හමුනොත් විතරමයි වේදනාව උපදින්නේ. ස්පර්ශ උනේ නැත්තම් වේදනාව උපදින්නේ. එතකොට මේ විදිහට මේක පුහුණු කරන කෙනාට තමයි කෙලස් මල දුර වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අපි තව කරුණක් පැහැදිලි කරගන්න ඕන. කොහොමද දැන් මේ වේදනාව උපදින්නේ කියන එක තව තැනකින් මහා අතිපදෝම සූත්‍රයේ කරුණක් පැහැදිලි කරනවා. අපි බලමු මේ විදියට බලන්න. බාහිර රූපයක් තියෙනවා.
පේන ඇහැක් තියෙනවා. ඇහැ හැමතැනම පේනවා. බාහිර රූපයකුත් තියෙනවා. හැබැයි බාහිරාජ රූපන ආපාතං ආගච්ඡන්ති. එතකොට ඇහැ තියෙනවා, රූපය තියෙනවා. හැබැයි රූපය ඇහැ හැමුවට ආවේ නැහැ. ඇහැ හැමුවට ඇවිල්ලා නැහැ. නොව තජ්ජෝ නොච තජ්ජෝ සමන්නාහාරෝ හෝති. මේ දෙන්න හමු වෙලත් නැහැ. මේ පිළිබඳ මෙනෙහි කරන්නේ නැහැ. රූපයක් පිළිබඳ මෙනෙහි කරන්නේත් නැහැ. නේවතාව තජ්ජස්ස විඥාන භාගස්ස පාතු භව හෝති. ඒතාක් මෙතන විඥානයක් උපදින්නේ. ඊළඟට හොඳට පේන ඇහැකුත් තියෙනවා. බාහිර රූපයකුත් තියෙනවා. රූපය හැමුවට ඇවිල්ලක් තියෙනවා. හැබැයි මෙනෙහි කරන්නේ නැහැ. බාහිර රූපයක් තියෙනවා, ඇහක් තියෙනවා, රූපය හැමුවට ඇවිල්ලක් තියෙනවා. මෙනෙහි කරන්නේ නැහැ. ඒ තාක් විඥානය උපදින්නේ නැහැ. දැනීම ඇති වෙන්නේ නැහැ. ඇහක් තියෙනවා, බාහිර රූපයක් තියෙනවා. මෙනෙහි කිරීමක් තියෙනවා. මොකද වෙන්නේ? මෙන්න ස්පර්ශය වෙනවා. ඊට පස්සේ විඥාණය ඉපදිලා විස්පර්ශ ඇති වෙලා ඒක දිගට ඊට පස්සේ තමන් කරනවා. දැන් මේ හමුවට ආවොත් නැත්තම් අපි අරමුණු කළොත් විතරයි නේද එහෙනම් අපිට මේ ගැටලුව හැමතිස්සෙම මේ නිර්මාණය කරන්නේ. දැන් එහෙමයි කියලා අපිට බාහිර ලෝකේ සම්බන්ධතාවය තුල ඉන්න පුළුවන්ද? බෑ නේද? බාහිර ලෝකේ සම්බන්ධතාවය තුල ඉන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ බාහිර ලෝකේ සම්බන්ධතාවය තුල ඉන්න කියන එක නෙමෙයි. බාහිර ලෝකයක් එක්ක අපි කරන ස්පර්ශය නවත්තන්න කියන එක. ස්පර්ශය නැවැත්තුවාම අපිට සසර හදන්නේ නැතුව යනවා. ඇයි? විදීමට හේතු වෙන දෙයක් හමු වුණාට ස්පර්ශ වුණේ නැතිනම් විදීමක් හමු වෙන්නේ නැහැ අපිට. වේලිච්ච ලී දෙකක් තිබුණට ඒ දෙක එකට අතුල්ලලා උණුසුම් කරේ නැතිනම් ගිනි හමු වෙන්නේ නැහැ අපිට. දෙපැත්තේ තිබුණයි කියලා කිඳර ගිනි හට ගන්න විදියක් නැහැ. එතකොට උණුසුම් උනොත් විතරයි ගින්න හටගන්නේ. ඇතෙල්ලුවත් විතරයි උණුසුම හටගන්නේ. දෙපැත්තේ තියෙනකම් හමු වෙන්නේ. ඒ වගේ අපිට මේ අරමුණු හමු වෙන්නේ නැති තාක් කල්, මේ අරමුණු ස්පර්ශ කරන්නේ නැති තාක් කල් සුව වේදනාවවත් දුක් වේදනාවවත් අදුක්කම සුඛ වේදනාවවත් උපදින්නේ නැහැ. ඒකෙදි තව කාරණාවක් දෙකක් අපි සම්බන්ධ කරලා සාකච්ඡා කරගමු. මේ කය මුල් කරගෙන අපි කොහොමද මේ වේදනාව කියන එක පැහැදිලි කරගන්න වෙන්නේ? මොකද හැමෝම කරන්නේ, අපි කවුරුත් කරන්නේ වේදනාවක් උපදිනකොටම විගහට ඒක කොහෙට හරි බාර දෙන එක. කෙනෙකුට දෙයකට හේතු කරන කෙනෙක් කරන්නේ. මේක තේරුම් ගන්න තව පහසු ධර්මයක් තමයි මේ උදාහරණයක් ඇත්ත කලින් දන්නවා. චිත්තග්‍රහපතිතුමාගේ උදාහරණය කළු ගණෙකුයි සුදු ගණෙකුයි ඉන්නවා. කළු ගණයි සුදු ගණයි ලනුයි දෙකලවරේ බැඳලා ඉන්නවා. ප්‍රශ්නේ තමයි කළු ගණා සුදු ගණාට බැඳලාද, සුදු ගණා කළු ගණාට බැඳලාද කියන එක. කළුගණා සුදුගණාට බැඳලත් නැහැ, සුදුගණා කළුගණාට බැඳලත් නැහැ. දෙන්නම මොකද වෙලා තියෙන්නේ? ලනුවකින් බැඳලා ඉන්නවා. ලනුව ලියවුවහම දෙන්නම ලිහෙනවා. දෙන්නම නිදහස් වෙනවා. අපි ඒ වුණාට කතා කරනවා කළුගණා සුදුගණාට බැඳලා, සුදුගණා කළුගණාට බැඳලා. දැන් දෙන්නම නිසා දෙන්නට ගැළවිල්ලක් නැහැ කියලා අපි කතා කරනවා නේ. අර්ථකථන සපයනවා. ඒක විස්තර දුන්නු දෙන්නම විස්තර කරන කවුරුත් ලනුව දකින්නේ නැතුව.
බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නේතේ කාමායනි චිත්‍රානි ලෝකේ. කාමය කියන එක ලෝකෙ කොහෙවත් නැහැ. කාමයේ ලෝකෙ කොහෙවත් නැහැ. සංකප්ප රාගෝ පුරිසස් කාම. සංකල්පනාව තමයි මේ පුජ්‍යලයාගේ රාගයේ බවට කාමයේ බවට පත් වෙන්නේ. කොහොමද ඒක සිද්ධ වෙන්නේ? අපි සුව වේදනාවට හේතු වෙන යම් අරමුණක් හමු වුණාම ඒ අරමුණ ස්පර්ශ කරපු නිසා ඇති වෙන සුව වේදනාව සතුට සහගත බව, සොම්නස් සහගත බව, සුවයක්, සැපයක්, සතුටක් කියන තැනින් ගත්ත මිසක මේක මේ නිසා ඇතිවුණු වේදනාවක්, දැනීමක්, වින්දනයක් කියන එකක් අපිට දැනෙන්නේ නැහැ. එහෙම දන්නේ නැති නිසා අපි කරන්නේ ඔයා නිසා මම සතුටෙන් ඉන්නවා කියලා. නේද? මේ දේ තමයි මාව සතුටු කරන්නේ කියලා කියනවා. කට්ටියට ටිකක් ආතතිය එහෙම වැඩි වුණාම ජිම් එකකට එහෙම ගිහිල්ලා ව්‍යායාම කරාම ඔක්කොම මැෂින් ටික මගේ ස්ට්‍රෙස් බාර ගන්නවා කියලා තැන තමයි අපි ඉන්නේ. ජිම් එකේ ගිහිල්ලා මේ සෙල්ලම් කරලා ආවහම ඔක්කොම මානසික තිබුණ පීඩනේ නැති වුණා කියලා කියන්නේ, ඒ කියන්නේ දැන් ජිම් එක තමයි මගේ ස්ට්‍රෙස් රිලීස් කරන තැන. ඒ විදිහටයි අපිට හැඟෙන්නේ. එතකොට දැන් මේ මානසික සහනය කියන එක ඒ වෙලාවේ ඇති උනේ මොකක් නිසාද? ඒ නැවත නැවත ඒ දේවල් මතක් කරනකොට, ඒබඳු පරිසරයක ඉන්නකොට, ඒකට හේතු වෙන ආතතියට හේතු වෙන දේවල් ටිකක් එක්ක ඉන්නකොට ඒ කෙනාට ආතතිය වැඩි වෙනවා නම් ඒ කෙනා කරන්නේ මේ පරිසරයෙන් ටිකක් ඈතකට ගිහිලා වෙන මොකක් හරි එකක් එක්ක කාලය ගත කරනවා. කාලය ගත කරනකොට අරක අමතක වෙනවා ඒ මොහොතට. ඒ මොහොතට අමතක වෙලා වෙන දෙයකට අරමුණු කරනකොට, වෙන ස්පර්ශයක් හදනකොට, මේ ආතතිය නොහැදෙන විදිහේ ස්පර්ශයක් අරමුණු කරනකොට ඒ ස්පර්ශය නිසා ආතතිය, අර ආතතිය අමතක වෙනවා. අමතක වුණාම මේ වෙලාවේ ඇතිවෙච්ච ස්පර්ශයට අනුව දැන් වෙන එකක් හැදිලා තියෙනවා. ඒකෙන් හිතනවා දැන් අරක නැති වුණේ මේක නිසා. හැබැයි ඒක න ආපහු ගිහිල්ලා ටික වෙලාවක් අතෙන්ට ගිහිල්ලා එකතු වෙනකොට මොකද වෙන්නේ? ටික වෙලාවක අර ආතතියට හේතු වෙන අරමුණු ටික නැවත හමු වෙනකොට අර කලින් ස්පර්ශය හරහා හදාගත්තු සහනය කියන එක ටික ටික අඩු වෙලා ගිහිල්ලා නැවත අලුත් ස්පර්ශයක් කරා ආයෙත් අලුත් ආතතියක් අලුත් වේදනාවක් හටගන්නවා. හැබැයි අපිට පේන්නේ මේ මැෂින් ටික තමයි මට උදව් කරේ, නැත්නම් ඒතර නිසා තමයි මම වෙනස් වුනේ කියලා. දැන් ගොඩක් වෙලාවට ඔය ඇත්ත උනත් නෝන මහත්තයලා දෙන්න හමනාප වුණා මෙහෙම හිටි ගමන් අය කොහේ හරි ගිහිල්ලා ඉන්නව නේද? පාක් එකේ හරි බංකුවක් උඩ හරි වාඩි වෙලා ඉන්න වෙලාවල ඇයි අර අතනින් ටිකක් අයින් වුණාම නිදහස් බවක් දැනෙනවා නේ? ඇයි මේ පීඩණයට, මේ අපහසුතාවයට හේතු වෙන අරමුණ අපි ඈත් කරනකොට ඒක ස්පර්ශ වෙන්නේ නැහැ. ස්පර්ශ වෙන්නේ නැති නිසා අපිට ඒක අල්ල ගැනීම තුළ ඇතිවන වේදනාව හදෙන්නේ නැහැ ඊට පස්සේ. ඒකයි ඒ කරන්නේ. අපි කරන්නේ පැනලා එන්නේ. නේද? ළඟම තියෙන උදාහරණ තමයි ඔහොම අතපය නවාගෙන ඉන්නකොට දැන් ටික වෙලාවකින් හිටි ගමන් සංඥාවක් එනවා කකුල රිදෙනවා කියලා. එතකොට මේ රිදීම කියන එකත් එක්ක ඩක් ගාලා රිදෙන්නේ කොහෙද? කකුල කියන එකක් එනවා. ඊට පස්සේ නවාගෙන ඉන්න කකුල දිගෑරෙනවා. ඇයි? රිදෙන්නේ කකුලනේ. කකුල දිගාරිනවා. දැන් කකුලේ සාමය වෙනවා. මොකද උනේ? කය ස්පර්ශ කරගත්තා. ස්පර්ශ වුණ ගමන් ඒ දැනීමක් උපන්නා. දැනීමත් එක්ක ඒ දැනීම නිසා මෙන්න වේදනාවක් උපන්න අපිට. වේදනාව නිසා, වේදනාව දැන් උපන්නේ මොකක් නිසාද කියන එකට අග්ගල ගෙන දානවා මෙතෙන්. ධනිස්සරි දෙනවා. ඒ නිසා තමයි දැන් මේක ධනිස්සරි දෙනවා කියලා මාරු කරන්නේ. මාරු වෙන්නේ මොකද්ද?
කය මොමාරු කරන්න හිත හරහා නේ වේදනාව උපන්නේ කොහෙද එතකොට වේදනාව කොහේ ඉපදිලාද දැන් මේ තියෙන්නේ හිතේ වේදනාව උපදින්න හේතු වෙන අරමුණක් හමුණා කය මේක නවාගෙන ඉන්නකොට එක දිගට එතන තුන තෙරපි ඒ තෙරපි මහරහා ඇති වුණු පීඩනය ටක් ගාලා හිත විසින් නැත්තම් විඥානය විසින් කාය විඥානය විසින් හඳුනා ගන්නවා නේ හඳුනාගත්තු ගමන් මොකද වෙන්නේ ස්පර්ශ වෙනවා ස්පර්ශ වුණාම කාය බද්ධ නැත්තම් කය මුල් කරගෙන ස්පර්ශ වීම නිසා වේදනාව උපන්න සුව හෝ දුක්ඛ දුක්ඛම සමිදි ඊට පස්සේ ඒ වේදනාව ඉපදුනේ ස්පර්ශ වුණු නිසායි ඒක ඉපදුනේ හිත මුල් කරගෙනයි හිතේ වේදනාව උපදින්නේ හැබැයි අපි ටග් ගාලා ගිහලා ඒක කයට හේතු කළා කියනවා මෙන්න දනිස්සේ වේදනාවක් කියලා ඊට පස්සේ දැන් අපි වේදනාව නැති කරන්නේ කොහේද වේදනාව තියෙන්නේ දනිස්සෙන්නේ නේද වේදනාව හමුනේ දනිස්සෙන්නේ අපිට දැන් අපි වේදනාව නැති කර ගැනීම සඳහා ඊට පස්සේ දනිස්ස වෙනස් කරන්න බෑ ඊට පස්සේ සර්ජරි කරන්න ඕනේ නේද එක එක විදිහට ඒවා කරන්නේ. දැන් කොහෙද වේදනාව තියෙන්නේ? දනිස්සේනේ. දනිස්සේ වේදනාව නැති කරගන්න කිව්ලා සමහර විට කිව්වොත් දැන් මෙතනින් එහාට මේක වැඩ කරන්නේ ඒ නිසා කැපුවොත් ඊටු ටික බේර ගන්න කිව්වොත් පුළුවන් කිව්වොත් එහෙම මොකද කරන්නේ? දනිස්ස ළඟින් කපලා වේදනාව නැති කරගන්න කපලත් නැති කරගන්න. දැන් වේදනාව උපන්නේ කොහෙද? සිත බලන්න අපි මේ කෑලි කෑලි යගේ ගලවලා අයින් කරලා ප්‍රශ්න විසඳන්න යනවා නේ. ඒ වුණාට අපිට වේදනාවක් නැති වෙන්නේ වේදනාව හමු වෙනවා එන්නේ ඉස්සෙ අපිට මේ අපි කෑම කනකොට මේ අපි හිතමු මිරිස් වැඩි කියලා මිරිස් වැඩි කියලා අපි මිරිස් අඩු කරගන්න වෙන මොකක් හරි උපක්‍රමයක් කරනවා මිරිස් වැඩි කියලා ස්පර්ශ වුණු නිසා එතන ඇති වුණු වේදනාවෙන් නිතරම මිරිස් වැඩි වුණා කියලා දැන් අපි මිරිස් සැර අඩු කරන්න ගිහිල්ලා වෙන ස්පර්ශයක් කරාම මොකද කරන්නේ? ඒකට මොනවා හරි ටිකක් එකතු කරලා අලුත් එකක් හදනවා. දැන් මෙතන අඩු වෙන්නේ මිරිස් සැරද නැත්නම් අර හිතේ තියෙන ස්වභාවයද දැන් මේ වෙනස් කරන්නේ? ඊට පස්සේ වෙන්නේ මොකද? අර බාහිර ස්වභාවය වෙනස් කරනවානේ. බාහිර ස්වභාවය වෙනස් කරලා අපි ආපහු කනවා. කනකොට මොකද වෙන්නේ? ඒකේ රසය නැවත දැනෙන්න පටන් ගන්නවා. ඒක ස්පර්ශ වෙනකොට දැන් මිරිස් නැහැ කියලා හිතුණාට වෙන්නේ මොකද්ද මේ? අර මොනවා හරි එකක් කරලා මේක වෙනස් කරපු නිසා ඒ වෙනස Taman දැනගත්තු විදිය තමයි ඊට පස්සේ හමු වෙන්නේ. දැන් ඕක තව දෙයක්. අපි කෑම කනකොට සමහර වෙලාවට ව්‍යංජන කීපයක් එහෙම තියෙනවා නම් සමහර වෙලාවට එක එක ව්‍යංජනේ වෙන වෙනම රස බලනවා නේද? පොඩ පොඩ කල රස බලනවා නේද? ඒක සාමාන්‍ය දෙයක්. එහෙම රස බලනකොට අපි ඔය ටික ඔක්කොම වෙන වෙනම කන්නේ නැහනේ. වෙන වෙනම කන්නේ කවුද? සුදු අය වෙන වෙනම කනවා. දැන් ඒගොල්ලෝ කෑම බෙදා අපේ කෑම හැම බෙදා ගන්නකොට බත් හැඳයි ව්‍යංජන වෙන වෙනම නම් වෙන වෙනම කන ඒගොල්ලෝ දන්නේ එකතු කරලා කනවා කියලා අපි. ඒගොල්ලෝ වෙන වෙනම කනවා. මේ කෑවත් අන්තිමට වෙන්නේ අපිට වෙන දේම තමයි. දැන් අපි වෙන වෙනම රස බැලුවට ඔය ටික එකතර දාලා එකට අනනවානේ පරිප්පුයි අලයි බතලයි බතුයි ඔක්කොම ටික එකට දාලා යනවා කියමුකෝ දැන් අපි අලයක් කාලා කියන අල රස මෙහෙමයි පරිප්පු රස මෙහෙමයි එක්ක ලුණු වැඩි එක්ක මිරිස් වැඩි ආදී විදිහට කියනවා හැබැයි ඔය ටික ඔක්කොම එකට දාලා යනවහම අනල දැන් ඕකේ අල රසය වෙන් කරන්න පුළුවන්ද පරිප්පු රසය වෙන් කරන්න පුළුවන්ද මොකද වෙන් කරන්න බෑ නේද? ඇයි ඒ වෙන් කරන්න බෑ? අර ටික වෙන වෙනම තියෙනකොට රහ එකක්. ඒ ටික එකට එකතු වුණාට පස්සේ තියෙන්නේ ඒකේ රසය නෙමෙයි. එකතු කිරීමේ රසය තමයි ඊට පස්සේ තියෙන්නේ. හදලේ. ඊට පස්සේ ඒක එකතු කරලා හොඳට අනලා කටර දාලා හපනකොට කෙලත් එක්ක මිශ්‍ර වෙනවනේ. ඒ මිශ්‍ර වෙනකොට එතර තව රසයක් උපදිනවා. කෙලත් එක්ක මිශ්‍ර වීම නිසා තව රසයක් උපදිනවා. ඒ රසය අර කලින් වෙන වෙනම තිබිච්ච කේවත් ඒ ටික එකට දාලා අනපේකේ රසයවත් නෙමෙයි. මේ තියෙන්නේ වෙනම රසයක් ඊට පස්සේ.
දැන් ඕක අතට අරගෙන එළියට අරගෙන ඕකේ තියෙන රස දැන් මේ පරිප්පෝල රසෙ මෙහෙමයි මෙහෙමයි කියලා වෙන් කරන්න පුළුවන්ද ඒක? වෙන් කරන්න බැහැ. ඒක හපනකොට හපන්න කෙලත් එක්ක මිශ්‍ර වෙන්න මොකද වෙන්නේ? අපිට රසයක් දැනෙනවා. ඒ රසය අපි හිතන්නේ මේ අලවල රසය, පරිප්පෝල රසය, බත්තල රසය, කෑම හරි රසයි කියලා නේ කියන්නේ. උනේ මොකද්ද? ඒ ටික කටට දාලා හපනකොට කෙලත් එක්ක මිශ්‍ර වීම නිසා ඇති වුණු ස්පර්ශය තමයි එයාට ගත්. දැන් ඔක රසවත් සිද්ධිය කෑම එළියේ තියෙනකන් රස දැනෙනවද? කෑම පිඟානේ තියෙනකන් රහ දන්නේ නැණි කවුරු? මෙනු එකේ තියෙනකොට රහ දන්නේ නැණි කවුරු? ඒක උයලා බිහලා ඔක්කොම කරලා ඇනුවත් රහ දැනෙන්නේ නැහැ නේද? ඇනුවත් රහ දැනෙන්නේ. කටට දැම්ම වෙලාවේ නේද රස දැනෙන්න පටන් ගන්න. ඒතර ජීවහා විඥානේ උපදින ඒතර නේද? දිවහරහා විඥානේ දැනීම උපදින ඒතෙන්දනේ. එතකොට ඒ ඉපදෙනකොටම කෙලත් එක්ක මිශ්‍ර වෙච්ච නිසා ඒ දැනීම ඇති වෙනකොට ඒ විඥාන උපදින ඒ නිසානේ. ආහාර ටික කටට දැම්මට පස්සේ උපන්න වේදනාවක් නේ හමු මෙනේ දැනීමක් නේ අපිට ඇති උනේ. ඒ දැනීම ඇති වෙනකොට දිවහරහා දැනීම ඇති වුණා. දැන් මේ කෙලත් එක්ක ආහාර ටික මිශ්‍ර වෙලා දිවහරහා දැනීම ඇති වුණාට පස්සේ ස්පර්ශයක් වුණා නේද? ඒ ස්පර්ශුනේ මේ පිඟානේ තියෙන අලබතල මඤ්ඤොක්ක බත් ආදී ටිකද? එහෙනම් මේ අනපු ටිකද? කටර දැම්මම පස්සේ කෙලත් එක්ක මිශ්‍ර වුණු ටික තමයි ඒ ස්පර්ශ වුනේ. එතකොට එතෙන් දෙන්නේ මේ කොහෙවත් තියෙන රසය නෙමෙයි. ඒක හරහා ඇති වෙච්ච රසය හරහා ඇති වුණු ස්පර්ශය තමයි ඒ ආවේ. එතකොට ආන් ඒකෙදි කියනවා අපි මිරිස් වැඩි, ලුණු වැඩි කියලා කියනවා. ඒ දිවට ස්පර්ශ වෙන්නේ නැති තාක් කල් ඔය ලුණු මිරිස් තේරෙන්නේ නේද? දිවට ස්පර්ශ වෙන්නේ නැති තාක් කල් ලුණු මිරිස් තේරෙන්නේ නෑ අපිට. හැබැයි එතකොට උනේ මොකද? දිව හරහා එකතු වුණු නිසා දිවනේ දැන් කය වෙන්නේ නැතන. දිව හරහා මේ රසය සංවේදීතාවයේ හැදෙනකොටම අපිට ඩග්ගාර ක්ලික් වෙනවා. මෙන්න අසවල් රසය කිගෑනවා. හොඳයි නරකයි කියන එකක් එනවනේ ඊට පස්සේ. දැන් ඔය රසය නැත්නම් ඔය සුව වේදනාව, ඔය දුක් වේදනාව, හොඳ හෝ නරක හෝ එන ඔය වේදනාව ඔහොමම අරගෙන ගිහිල්ලා අපිට පුළුවන් ද අලවල හොයන්න, පරිප්පුවල හොයන්න? බැ. නමුත් අපි කියන්නේ දැන් මේ අලවල රස, පරිප්පුවල රස කියලා නේද අපි කතා කරන්නේ? එහෙම නේද අපි කියන්නේ? අපි මල කෑල්ලක් නිකන් වෙනම කෑව කියලා එකට අනන්න කලින් ඒ කෑවත් අල මෙහෙම රසයි කියන එකක් නේද කියන්නේ? එතකොට අපේ මේ විඳින සුවය හෝ දුක වේදනාව අලයට හේතු කළා නේද තියෙන්නේ? අල රසයි පරිප්පු රසයි කියන එක නේ කියන්නේ. ඒ කියනකොට අලවල සුව වේදනාව තියනවා, දුක් වේදනාව තියනවා කියන තැනකට නේද අපි වැටෙන්නේ ඊට පස්සේ. එතකොට මොකද වෙන්නේ? අපි ආපහු ඇඟට බාර දෙනවා වේදනාව කියන එක. එතකොට දැන් පැහැදිලිද? එහෙනම් හැමතිස්සෙම මේ ලෝකයා මොකද කරන්නේ? තමන්ට ඇති වෙන මේ සුව දුක් වේදනා ඔක්කොම බාහිර කොහෙන් තියෙන තැනකින් හොයන්න යනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කොහොමද? සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. සංකල්පනාව තමයි කාමය, රාගය කියලා කියන්නේ. කැමැත්ත, අකමැත්ත කියන්නේ සංකල්පනාව. දැන් ඒ කන්නගත්තු කෑමම තමන් හිතාගෙන ඉන්න පදමට ගැලපෙනවා කියලා හිතිච්ච ගමන් මොකද කරන්නේ? එහෙනම් ඒක තව ටිකක් තියනවා නම් හොඳයි කියලා සුව වේදනාවට ඉඩක් දෙනවා නේ. පදම හරි ගියේ නැහැ කියලා දැනුණු ගමන් දුක් වේදනාවට ඉඩක් දෙනවා නේද? කොහොම දුක් වේදනාවට ඉඩ දෙන්නේ? වැඩිපුර බෙදාගෙන දහක් කළාද? අහක් කළා ඉඩ දෙනවා දුක් වේදනාවට නේ. ඒක ගන්නවත් නැහැ. දකින්න දැන් හටි පිටින් වීසි කරනවා සමාන වෙලාවට නේද? ඇයි ඒ? ඒ වේදනාව, ඒ රසය මට නම් නොගැලපෙන එකක් කියලා තමයි වීසි කරන්නේ හටි පිටින්. කෑවොත් මොකුත් වෙන්නේ නැහැ. ඔය වෙන්නේ මේ දිවර දැනෙන රසයත් එක්ක වෙන කාරණාව. කෑවොත් විසිකිලිය අවසන් වෙච්චර. හැබැයි අපි හටි පිටින් වීසි කරලා දිවර දැනෙන රසය අල්ලගෙන එතනින් අපි හදා ගන්නවා කතාවක්. ඊට පස්සේ මාස ගාණක් ඒ දුක් වේදනාව කතා කරන්නේ නැද්ද අපි? කතා කරනවා. ඊළඟ වටේ උයන් යනකොට ගොඩාක් පරිස්සම් වෙන්නේ නැද්ද අපි? ඇයි? නැවත ඒ වගේ එකක්
නොවෙන්න. හැබැයි ආපහු ඊට වැඩිය පොඩ්ඩක් අඩුවෙන් මේ වගේ එකක් හම්බ වෙනවා ඒත්තරට. හැබැයි අපිට හිතෙන්නේ දැන් මේ මම වෙනස් කරනවා කියලා දේවල් නේ. මේ වෙනස් කරන්නේ කොහෙද? ස්පර්ශය හරහා හදාගත්තු ඒ සුව වේදනාව වෙනස් කරන බව දන්නේ නැතුව බාහිර වස්තු වෙනස් කර කර බාහිර වස්තු වෙනස් කරලා අපි මේ ඇතුලේ හැදෙන එක වෙනස් කරන්න පුළුවන් කියලා හිතාගන්න. හිතාගෙන වෙනස් කරනවා. හැබැයි හැමතිස්සෙම හමු වෙන්නේ අලුත් එකක් ඊට පස්සේ. පරණ එකක් වෙනස් කරන්න යන්නේ. මේ අලුත් එකක් තමයි හැබැයි නැවත හමු වෙන්නේ. ඒ නිසානේ සීනි මදි කියලා ඇතිවන ස්පර්ශයට ඇතිවන වේදනාවට ඊට පස්සේ සීනි මදි කියලා දැන් සීනි දානවා. දැන් මට පස්සේ මොකද වෙන්නේ? අලුතෙන් සීනි වැඩි කියලා ස්පර්ශයක් හමු වෙනවා නේ. ඊට පස්සේ ආපහු ඒකට සීනි වැඩි කියන ස්පර්ශය නිසා නැත්නම් ඒ වේදනාව නිසා කාට ටිකක් එකතු කරනවා වතුර ටිකක් එකතු කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ආයෙත් අලුත් ස්පර්ශයක් හමු වෙනවා. දැන් කහට රහත් නැහැ සීනි රහත් නැහැ කියලා ඊට පස්සේ. එහෙනම් හමු වෙන්නේ නැද්ද? දැන් ඊතර මේ කොහෙද මේ ඔක්කොම හදන්නේ? කන්ඩිෂන් කරන්නේ කොහෙද? හිතේ නේද? හිත කන්ඩිෂන් කරන විදිය. හැබැයි හැමතිස්සෙම බාහිර වස්තුවකට ගිහිල්ලා දානවා. දැන් ඔය සංකල්පය මෙහි ඉපදිනවා කියන එකට සරලව තේරුම් ගන්න තව පුංචි තැනක් මම කියන්නම්. මේ අපිට දෙයක් නිර්මාණය කරන්න ඕන නම් නිර්මාණ ශිල්පියෙක් ඉස්සෙල්ලාම කරන්නේ දේ නිර්මාණය කරන්න කලින් බාහිරින් නිර්මාණය කරන්න කලින් ඉස්සෙල්ලාම කොහෙද නිර්මාණය කරන්නේ? හිත ඇතුලේ සැලසුමක් අඳිනවා නේද? චිත්‍රයක් අඳිනවා නේ. ඒ චිත්‍රය ඇඳලා ඒකට ගැළපෙන මැටීරියල් ටිකක් එකතු කරගන්නවානේ. එකතු කරගෙන යා මොකද කරන්නේ? මැටීරියල් ටික එකට දානවා. දැම්මට පස්සේ අර හිතේ ඇඳුණු චිත්‍රයට ගැළපෙන විදියට මැටීරියල් ටික මෙහෙ එකතු කරාම අන්නේ ෂේප් එක අපිට හම්බ වෙනවා. එහෙම හම්බ වුණාම අපි හිතනවා මෙන්න වීදුරුවක්. මෙන්න ගෙයක්. මෙන්න මිනිස්සු. මෙන්න අසවල් දේ අසවල් කෙනා කී කිය අපිට හම්බ වෙනවා. එතකොට ඒ දේ නිර්මාණය වෙච්ච ගමන් බාහිරින් නිර්මාණය හම්බ වෙච්ච ගමන් අපිට දැන් මේ අර මෙහෙම ප්ලෑන් කළා තමයි මේක කරේ කියන තැනට වඩා අනේ දැන් මෙහෙම එකක් හම්බ වෙලා කියලා එකක් කියනවා. එතකොට හමු වෙච්ච දේ අල්ලගෙන අපි මොකද කරන්නේ? ඒක සාකච්ඡා කරනවා. ඔකේ වෙන්නේ හිතේ ඇතිවෙනු බව දන්නවා මේ හිත තමයි ඉස්සෙල්ල මේක හදන්නේ කියලා. ඒ වුණාට අපි ඒක බාහිරින් නිර්මාණය කරගත්තට පස්සේ බාහිරින් දෙයක් දකිනවා මිසක හිත ඇතුලේ මේක උපන්නේ කියන තැනට දකින්න නුවණක් අපිට පහළ වෙන්නේ නැහැ. ඒ නිසා අපි කරන්නේ සංකල්පයක් ගොඩනගලා ඒ සංකල්පයට ගැළපෙන වස්තුවක් බාහිරින් හොයාගන්නවා. එහෙම හොයන්නේ නැද්ද? හොයලා ඊට පස්සේ ඒ සංකල්පනාව බාහිර වස්තුවක් දැන් මේක ගැළපෙනවා කියලා එතෙන්ට හේතු කරලා මෙන්න දැන් මට ගැළපෙන එක හම්බ වුණා කියලා නැවත ආපස්සට එහෙනම් දැන් මං හිතපු එකව මට හම්බ වුණා කියලා ගන්න නේද? ඒ කියන්නේ මං හිතපු දේ මට හම්බ වුණා, හම්බ වෙච්ච දේ තමයි දැන් මට ඕන කියලා අනිත් පැත්තට අරගෙන කුසලජ්ජුන ප්‍රභාවතිය හොයාගත්තේ ඒ විදිහට නේද? තමන්ගේ හිතේ ඇඳුණු ප්‍රභාවතිය කලින් දැකලා තිබුණේ නේ. තමන්ගේ හිතේ ඇඳගත්තා මට ඕන මෙන්න මේ වගේ ස්ත්‍රියක් කියලා. ඇඳගෙන රණින් ඒ වගේ ස්ත්‍රී රූපයක් නිර්මාණය කරලා තමන්ගේ ඇතිවෙච්ච සංකල්පනාව නිර්මාණය කරගත්තා. කරගෙන සේවකයන්ට දුන්නා ගිහිල්ලා මේක ගමින් ගම තියලා බලන්න මේකට පෑහෙන ස්ත්‍රියක් ඒ ගමේ ඉන්නවද කියලා. ඊළඟට එක ගමකට ගිහිල්ලා තිව්වහම ඒ ගමේ බොහොම ලස්සන තරුණියක් හිටියා. මේ තරුණිය පිරිත් යාළුවොත් එක්ක නාන්න ආවා. නාන්න ඇවිල්ලා ගෙදර ගියන්න පරක්කු වුණු නිසා, පමා වුණු නිසා ආච්චි අම්මා හොයාගෙන එනවා කෙල්ල කොහෙද ගියේ කියලා. බලන්න මෙහෙන් කෙල්ල හිටගෙන ඉන්නවා. ආපු ගමන් උඹ මොකද තාම මෙතන කියලා ගහනවා. ගහන්නේ මොකේදද? අර පිළිමෙට. එතකොටම සේවකයෝ පැනපු ගමන් එහෙනම් අපිට හරියන කෙනා හමු වුණා කියලා අර තරුණිය හොයාගෙන ගියා.
තොර ආච්චි රැවටුණා මේ ඉන්නේ මගේ මිනිමිරියයි කියලා. එතකොට සේවකයෝ ටික මොකද කරේ? එහෙනම් ඔන්න දැන් මේ අඹපු පිළිමෙට ගැලපෙන කෙනෙක් අපිට හම්බ වුණා කියලා යාව රජුරන්ට කරගෙන ගියා. එතකොට දැන් මට මෙන්න මේ වගේ කෙනෙක් ඕනේ කියලා සංකල්පනාවක් හදාගත්තා. හදාගත්තු සංකල්පනාවට ගැලපෙන විදිහට බාහිරින් සතර මහා ධාතු ටික එකතු කරලා පිළිමයක් අඹාගත්තා. අඹාගත්තු පිළිමෙට හේතු කරනවා තව කෙනෙක්. දැන් එහෙනම් ඒකට ගැලපෙන කෙනෙක් හම්බුණා කියලා ආපස්සට යා අරගෙන ආවා. අරගෙන ආවේ මොකද්ද? මේ ඇතිවෙච්ච සංකල්පනාව තමයි. එහෙනම් දැන් මේක තමයි මට ඕන, එයා තමයි මේ ඉන්නේ, දැන් එහෙනම් එයා මට ඉන්නවා කියලා ආපස්සට හයි කරනවා. එහෙම තමයි මේකේ කැරකිල්ල හැදෙන්නේ අපිට. දැන් නේතේ කාමයන් චිත්‍රානි ලෝකේ, කාමය කියන එක, රාගය කියන එක, මේ සුව වේදනා, දුක් වේදනා, අදුක්ක මසුක වේදනා කියන එක බාහිර ලෝකේ කොහෙවත් නැහැ. තියෙන්නේ කොහෙද? සංකප්ප රාගෝ, සංකල්පනාව තුළ තමයි මේක තියෙන්නේ. බුදුහාමර දේශනා කළා තික්ඛාන්ති තත්ත්වය තතේව ලෝකෝ, මේ විවිධ වූ ලෝකය. ඔහි තිබුණා. විවිධ වූ ලෝකය ඔහි තිබුණා. අතෙත්ත දීරා විනයන්ති ඡන්ද. පණ්ඩිතයා මොකද කරන්නේ? බාහිර ලෝකය තමන්ගේ මනසත් තුළ ඉපදුණු සංකල්පනාව දුරු කරනවා. ඒ දෙක අතර හැදෙන සංකල්පනාව දුරු කරනකොට බාහිර ලෝකෙට ගැටලුවක් වෙන්නේ නැහැ, අභ්‍යන්තරයට ගැටලුවක් වෙන්නේ නැහැ. මේ කරේ මෙහි ඉපදුණු බව දැනගෙන මෙතනම ඉවර කරනවා, පිටට දාන්නේ නැතුව. අපි හැමතිස්සෙම කරන්නේ ඇතුලේ උපද්දවලා පිටින් හොයලා පිටට හේතු කරලා, හේතු කරපේක තමයි මේ තියෙන්නේ කියලා ආපස්සට ආයත් කල්පනා කරනවා. පැහැදිලි දෙයක් නේද? තුන්කෝන් සටනක් තියෙනවා. මෙහෙ හදලා එළියට දාලා ඒක තමයි මේ තියෙන්නේ කියලා ආපස්සට ගේනවා. මට ඕන දේ තමයි අර තියෙන්නේ, තියෙන දේ තමයි මට ඕන මගේ කියලා ආපස්සට එනවා. එතකොට ඇතුලේ හදන බව දැනගන්නයි බුදුහාමුදුරෝ දේශනා කළේ. එහෙනම් ස්පර්ශයට හේතු වෙන යමක් හමුුනේ නැත්තම් අපිට සුව හෝ දුක් හෝ අදුක්කම සුඛ කියන වේදනාවක් උපදින්නේ නැහැ. එතකොට ස්පර්ශය හදන්න තරම් දෙයක් එකතුනේ නැත්තම්, ස්පර්ශ උනේ නැතිනම් අපිට සුව වේදනා දුක් වේදනා කියන එකක් උපදින්නේ නැහැ. එතකොට අපි සසරට වැටෙන්නේ නැහැ. සංකල්පන හදන්නේ හමු වුණොත් විතරයි සංකල්පන හැදෙන්නේ. හමු වුණොත් විතරයි සංකල්පන හැදෙන්නේ. දැන් මේ කතා කරන කාරණා ටිකත් ඔයත්තුන්ට හමු වෙනවා නේද? ස්පර්ශ වෙනවා නේද? ඒ ස්පර්ශ වෙනකොට ආයෙත් මොකද වෙන්නේ? ආයෙත් වේදනාව උපදිනවා නේද? සුව වේදනා දුක් වේදනා, දැන් මේ කියන කාරණා එක්ක සුව වේදනා දුක් වේදනා උපදින්න බැරිද? උපදින්න පුළුවන් නේ. එතකොට ඔය සුව වේදනා දුක් වේදනාවට අහු වුණත් ආයෙත් මොකද වෙන්නේ? ආයෙත් බණ අහන්න හම්බ වෙනවා නැත්තම්. නැද්ද? දැන් අපි බණ පස්සේ එළවනවානේ. නේද? බණ අහන්න ඇති පිරිසක් වෙනම ඉන්නවා, බණ පස්සේ එළවන පිරිසක් වෙනම ඉන්නවා. ඒ දෙකම අතර මැද ඉන්න පිරිසකුත් ඉන්නවා. බණ පස්සේ එළවන්නේ ඇයි අපි? එතනින් සුඛයක් ලැබෙනවා, අපි පින වෙනවා. දැන් මේ කන හොඳ, බණ හොඳයි, අරහාමඳුර හොඳයි, මේ හාමඳුර හොඳයි කිය කියා දුවනවා. දිවට හම්බ වෙලා තින්නේ මොකද්ද? ස්පර්ශයක් හම්බ වෙලා ආවිදනේ. හොඳයි, ස්පර්ශයක් හම්බ වෙනකොට එයා හොඳයි කියලා දුවනවා. දැන් ඒ රහන බණ වැඩන්නේ නැහැ කියලා හිතනොත් මේ හාමඳුරට පස්සේ යනවාද? යන්නේ නැහැ. මොකද වෙන්නේ? වැඩන්නේ නැහැ කියලා ඒ ස්පර්ශය අතාරින්න බලනවා අපි නේ. එතකොට බණ අහන්නේ නැති අය, ටිකක් අහන අය, ඉඳලා හිටලා ඒක අහලා ඒගොල්ලෝ විටෙන් විට තමයි ඒ ස්පර්ශය හදන්නේ. අහන්නේ නැති අය බණ වැඩක් නැහැ කියලා වෙනම ස්පර්ශයක් හදාගෙන ඒගොල්ලෝ ඒක ඇතයන්ව දා. එතකොට දැන් හැම දෙයකින්ම වෙන්නේ මොකද? අපිට ස්පර්ශය අනුව සුව දුක් අදුක්ක මසුක වශයෙන් වේදනාවක් උපදිනවා. ඒ වේදනාවට අනුව අපි ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වීම තමයි මේ ලෝකෙ දුවාගෙන යන්නේ, මේ දුවයි. ඒ නිසා දැන් හැමතිස්සෙම බාහිරට හේතුව දීලා නැත්තම් බාහිරට වගකීම බාර දීලා බේරෙන්න හදන්න එපා. අර අඹගහේ උපමාවම ගන්න, ඒ වගේ දැන් සද්දයක් ඇහුනොත් අපිට අපි හිතමුකෝ දැන්
ඔය ඇහෙන සද්දය ජිරි ජිරි ගාලා ඊට වතුර වැටෙන සද්දය ඇහෙනවානේ ඊට සද්දයක් ඇහෙනවා අපිට ඇහිච්ච ගමන් ශබ්දයක් වතුර වැටෙන සද්දයක් කියන එක හොයනවා නේද ඊට පස්සේ මොකද කරන්නේ අපි ඒ සද්දය ඔස්සේ ආපස්සට යනවා නේද ගිහිල්ලා දැන් වතුර ළඟට ගියා කියමුකෝ වතුරේ සද්ද තියෙනවා වතුරේ සද්ද තියෙන්න බෑ ඇයි අපි බීරි වුණා නම් අපි කන් ඇහෙන්නේ නැති අය වුණා නම් ඔක්කොම වතුර වැටෙනවා කියලා සද්දයක් අපිට හමු වෙන්නේ නැහැ නේද අපිට වතුර වැටෙනවා කියලා සද්දයක් හමු වෙන්නේ මොකක් තිබිච්ච නිසාද කනක් තිබුණු නිසා එතකොට කන ඉපදුණු නිසා තමයි කනට ඇහුණු නිසා තමයි ස්පර්ශ වුණු නිසා තමයි වතුර කියන එකක් අපි හදාගත්තේ. ගිහිල්ලා වතුරෙන් ඊට පස්සේ අපි දැන් මේ සද්ද හොයාගෙන යනවා. අපි හැමතිස්සෙම කරන්නේ බල්ලගේ වැඩේ. බල්ලා මොකද කරන්නේ? ගලකින් ගැහුවොත් ගලහපා කරනවා නේ. බල්ලා ගල බල්ලකට ගලකින් ගැහුවොත් ගලහපා කරනවා. ඇයි? බල්ලා හිතන්නේ මේ ගැහුවේ ගල තමයි කියලා. ගලක් වැදුණා කියන එක නෙන්නේ. තර රිදුණු තැන තමයි හපා ගන්න යන්නේ. ඊළඟට සිංහයාගේ ස්වභාවය කොහොමද? ආවේ කොහෙන්ද කියලා හොයලා බලන්න. ආවේ කොහෙන්ද කියලා හොයලා බලලා ඒකටයි පිළියම යොදන්නේ. ආපු බව දන්නවා. ආවේ කොහෙන්ද කියන එක හොයාගත්තම නැවතලා එන්න වැඩ බලා ගන්න පුළුවන්. ඒ නිසා අපිට ඕන කරන්නේ වෙන කොහේවත් ගිහිල්ලා මේකට උත්තර හොයන එක නෙමෙයි. මේ උපදින්නේ කොහෙද මේ වේදනාව කියන එක? කොහේ උපදින්නද? හිතේ උපදින්නේ. හිතෙත් වේදනාව උපදින්නේ වේදනාවට හේතු වෙන අරමුණක් හමු වුණොත් පමණයි. වේදනාවට හේතු වෙන සුවදුක් අදුක්කමසක වේදනාවට හේතු වෙන අරමුණක් හමු වුණු තැනදී අපිට වේදනාවක් උපදිනවා. මොකද ස්පර්ශය නිසා. ඒ හමුුනේ නැතිනම් අපිට ස්පර්ශය දෙන්නේ දැන් මේ වෙලාවේ කනහරහා යම් වේදනාවක් ඇති වෙනවා නම් මෙතන මේ තියෙන දේවල් ටිකත් එක්ක නේද වේදනාව උපදින්න ඕනේ. බාහිර අපිට කනහර කන හමුවට ඇවිල්ලා නැති දේවල් වලට අපිට උපදිනවද වේදනාව? නේද? සුව වේදනා දුක් වේදනා නේද? මේ වෙලාවේ තමයි හදනවනම් සුව වේදනා දුක් වේදනා හදන්න තියෙන වෙලාවයි ඇහෙන නිසා නේ කනහරහා. තේන සීමා, දැනෙන සීමා. එහෙම නැත්තම් ඉන්නේ. දැන් එතකොට බාහිරට ඔය සම්බන්ධතාවය දාන්න එපා. ඇයි? අරමුණක් හමුුනේ නැත්තම් ස්පර්ශ වුනේ නැත්තම් වේදනාවක් උපදින්නේ නැහැ. අරමුණක් හමුුනහම ස්පර්ශ වුනහම වේදනාව උපදින්නේ කොහෙද? ඇතුළේ. පිට නෙවෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අජ්ජත්ත බහිද්ද වශයෙන් දකින්න කියලා. අජ්ජත්ත කියලා කියන්නේ ඕන තමන් තුළ වේදනාව ඉපදෙන විදිහ. බහිද්ද කියන්නේ බාහිර මොකද වේදනාව? ඒක කොහෙන්ද දකින්නේ? අනිත් අයගේ වේදනාවල් උපදින්නේ කොහොමද කියලා. හැබැයි දැන් ඔය ඇත්තන්ගේ වේදනාව මට දැනෙනවද? මගේ වේදනාව ඔය ඇත්තන්ට දැනෙනවද? නැහැනේ. දැන් මේ කොහොමද දකින්නේ? මට යම් ස්පර්ශයක් නිසා වේදනාවක් ඉපදුනාද, එයාලටත් ස්පර්ශ නිසාම තමයි වේදනාව උපදින්නේ කියලා බාහිරව දකිනවා. වෙන විදිහකට දකින්න බෑ. දැන් කය මගේ කය කුණු වෙනකොට ආවලංකාරයත් කුණු වෙනවා කියලා අපිට දැක ගන්න පුළුවන්. හැබැයි වේදනාව එහෙම දකින්න බෑනේ. එතකොට දැන් මම අඬනකොට මම දුක් වේදනාවට ස්පර්ශ වෙන්න හේතු වෙච්ච යමක් නිසා මම අඬනකොට තව කෙනෙක් ඇඬුවා කියලා එයා ඒ මගේ වේදනාවට දඬන්නේ? මගේ ස්පර්ශයටද එයා වේදනාව විඳින්නේ? නෑ, එයා මොකටද විඳින්නේ? එයා අලුත් ස්පර්ශයක් හදලා එයයි වේදනාවක් විඳිනවා විතරයි. එතකොට බාහිර වශයෙන්ත් ඒක දකිනවා මේ විදිහට. අජ්ජත්ත බහිද්ද වශයෙන් දකින්නේ එහෙමයි. මේ මට ස්පර්ශය නිසා යම් වේදනාවක් හටගත සුව හෝ අදුක්කමසක හෝ දුක හෝ වේදනාවක් උපන්නා නම් බාහිර අය දුක් විඳිනකොට සැප විඳිනකොට ඒගොල්ලොත් මේ සැප විඳින්නේ දුක් විඳින්නේ ස්පර්ශයක් හමු වීම නිසායි කියලා දැනගන්න. ඒකට කියන අජ්ජත්ත බහිද්ද වශයෙන් දකිනවා කියලා. ඊට පස්සේ සමුදය වය වශයෙන් දකිනවා. සමුදය කියන්නේ හට ගන්නවා කියන එක. එතකොට කොහොමද දැන් මේ වේදනාව හටගත්තේ? සුව වේදනාවට හේතු වෙච්ච අරමුණක් හමු වුණා. ඒක එහා ස්පර්ශය උපන්න ස්පර්ශවල නිසා මොකද වෙන්නේ? සුව වේදනාව උපන්නා. මෙන්න හිතේ සුව වේදනාවක් හටගෙන දුක් වේදනාවක් හටගෙන
එතකොට ඔන්න හටගත්තු විදිහ සමුදය ඇති වුණා. එහෙනම් දැන් මේ වය දකින්නේ කොහොමද? මේ නැතිවීම දකින්නේ කොහොමද? ස්පර්ශ වෙන අරමුණක් හමුනේ නැත්නම් ස්පර්ශුනේ නැත්නම් එහෙනම් සුව වේදනාවක් කියලා එකක් උපදින්නේ නැහැ. මෙන්න මේක නැති වෙන විදිහ. එහෙනම් මේ වේදනාව කියන එක වෙන කොහෙවත් තියෙන එකක් නෙමෙයි. ස්පර්ශය හරහා හිත තුළම ඇති වෙන එකක්. එහෙනම් මේ වේදනාව කියන එක තියෙන්නේ ඇලීම් ගැටීම් හදන්න නෙමෙයි, සිහිය පිහිටුවන්නයි, නුවණ උදා කරගන්නයි කියන තැනට අපිට දියුණු වෙන්න ඕන. මුලින් වේදනාව වේදනාව හැටියට දැනගත්තා. ඊට පස්සේ අපි වේදනාව විභාග කරලා බලනවා. නැත්නම් වේදනාවේ යථාර්ථයම දකින නුවණින් දකිනවා. එහෙනම් මේ වේදනාව ඇති වෙලා නැති වෙලා යන්නේ මේ විදිහට. අභ්‍යන්තර බාහිර වශයෙන් තියෙන්නේ මේ විදිහට. මේකේ ස්වභාවය මේකයි කිය කියා විදර්ශනා කරනවා. මුලින් සතිය පිහිටුවනවා වේදනාව කියන්නේ මේකයි කියලා. දෙවනුව ඒක අරගෙන විදර්ශනා කරමින් වේදනාව හදන හේතු උපදින් නැති විදිහට හිත සකස් කරනවා. වේදනාව හමු නොවන විදිහට හිත සකස් කරනවා. ඒ කියන්නේ ස්පර්ශ වෙලා වේදනාව නූපදින තැනට හිත පුහුණු කරන්න විදර්ශනාව ආරම්භ කරනවා. එතකොට හුදෙක්ම මේක වඩන්නේ මොකටද? මතුවට නුවණ දියුණු කරගන්න, මගඵල ලබා ගන්න, විමුක්තිය ලබා ගැනීම සඳහායි කියන තැනින් වේදනාවේ වේදනාව දකිනින් වාසය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක තමයි වේදනානුපස්සනාව. තවත් මේ කාරණා දීර්ඝ වශයෙන් කතා කරන්න පුළුවන්. නමුත් චිත්තානුපස්සනාව ටිකක් කතා කරගන්න ඕනේ. මොකද අපි වෙන් කරන් තියෙන දවස් දෙකක් වගේ. ඒ නිසා අද අපි සම්පූර්ණව මේ කාරණා දෙක අවසන් කරමු. මේ දැන් වේදනානුපස්සනාව සම්බන්ධව කියපු කාරණා පැහැදිලිද? ඉතින් සම්මන් දැන් ඒතර හිත දැන් සමහර වේදනාවන් කියන්නේ සමිතස් අපිට නිකන් හිතට දැනෙනවනේ ඒක මොකක් හරි විදිහකින් ඒ කියන්නේ කොහොමද නිකන් දැන් කයි කලින් කකුලේ වේදනාවක් එක්කනට ඒක හිතට දැනෙන්නේ නැහැනේ. ඒක ටික අපිට හිතෙන්නේ නැහැනේ. ඒක හිතේ ඇති වුණා කියලා. ඒක කයි ඇති වුණා වගේ හිතෙන්නේ. හැබැයි සමහර වේදනාවක් කියනවා හිතේ ඇති වුණා කියලා දැනෙන එක. හිතේ ඇතිවීම දැනෙන්නේ හිත හරහායන එකනේ. මනෝ සංචේතනාව හරහායන එක තමයි ඒ වෙන්නේ. එතකොට මනසට අරමුණක් හමු වුණාම මනසට අරමුණ හමු වුණා ඊට පස්සේ මනෝ විඥානය උපන්න මනෝ සංපස්සය හටගත්තා. මනෝ සංපස්සජා වේදනාව මනස ස්පර්ශ කිරීම නිසා උපදින වේදනාවක් හටගන්නවා. ඒක කයට සම්බන්ධ නැහැ, ඇහැට සම්බන්ධ නැහැ, නායට කිසි විදියකින් කය කොටස් වලට සම්බන්ධතාවයක් නැහැ. ඒක මනෝ සංපස්සජා වේදනා කියලා එන්නේ. එතකොට මේ ඔය සංඥා චේතනා මානසිකාරය ඔය ටික ඔක්කොම එන්නේ ඒ හරහා එන සම්බන්ධතාවය තමයි සකස් කරලා තියෙන්නේ. එතකොට මේ මනසට ඒ අරමුණ හමු වෙච්ච නිසා තමයි වේදනාව උපන්නේ. දැන් හිතන්නකෝ අපි කවුරු හරි මැරුණා අපේ ඥාතියේ අවුරුදු ගාණක් ගියාට පස්සේ අපිට රූපය හමු වෙන්නේ නැහැ නේද? හමු වෙන්නේ මොකද? අරමුණ විතරයි හමු වෙන්නේ නේ. මානසික අරමුණක් හමු වෙනවා අපිට. ඒකත් මනස ස්පර්ශ කරලා අරමුණු කළොත් විතර නේද අපිට මේ වේදනාව උපදින්නේ. ඒක මොකද හෝ නරක? කියන්නේ මේ අනුසය වෙච්ච ස්වභාවය තමයි හදලා දෙන්නේ අපිට. මනසට මේ උපදවන්නේ අනුසය කරපු. දැන් ගියවතයි මම ඇහුවද කියලා මට මතක නැහැ. මේ ඉන්ද්‍රිය පහට අනුව අපිට අතීතය බලන්න පුළුවන්ද? ඉන්ද්‍රිය පහෙන් අතීතය බලන්න පුළුවන්ද? පහෙන් ඈ ඉන්ද්‍රිය පහෙන් අතීතය බලන්න පුළුවන්ද? අනාගතය බලන්න පුළුවන්ද? බලන්න පුළුවන් කොහෙද? මේ වෙලාවේ විතරයි. ඇහැට පේන්නේ ඊයේ හෝ හෙට. පේන්නේ දැන් මෙතන. හැබැයි හිතට ඊයේ බලන්නත් පුළුවන්, මෙතන බලන්නත් පුළුවන්, හෙට බලන්නත් පුළුවන්. හැබැයි ඊයේ බැලුවත් හෙට බැලුවත් බලන්නේ කොතන ඉඳලාද? මෙතන ඉඳලා බලන්නේ. එතකොට මනසත් එහෙනම් ඊයේ අරමුණු කළොත් විතර නේද මේ මතක් වෙන්නේ? හෙට අරමුණු කළොත් විතර නේද මතක් වෙන්නේ? එහෙම නැත්තම් මතක් වෙන්නේ? ආ සතිපට්ඨානය කියන්නේ. සතිපට්ඨානය කරන කෙනාට ඊයේ හෝ හෙට හෝ කියන කතාවක් හෝ අද හෝ කියන කතාව නෙමෙයි දැන් මෙතන මේ වෙලාවේ සිද්ධ වෙනවා කියන කාරණාවෙන් තමයි ළඟින්දේ. ඒකට කියනවා යෝනිසෝ මනසිකාර කියලා. ඒ නිසානේ බුදුහාමුදුරුවෝ දේශනා කරේ අතීතං නාන්වාගමී, අතීතය ගේන්නත් එපා. නප්පටිකංකේ අනාගතං, අනාගතේ අල්ලන්නත් එපා.
මොකද ප්‍රාර්ථනා කළ වැඩක් නෑ අනාගතයට එන්නේ නෑ අඬල වැඩක් නෑ අතීතේ එන්නේ නෑ මේ වෙලාවේ යමක් පච්චුප්පන්නං චයෝ ධම්මං මේ වෙලාවේ යමක් ඇති වෙනවද තත්ත තත්ත විපස්සති දැන් දැන් එතන එතන බලන්න කියලා කියනවා එතකොට එනම් මේ මෙහෙ කරගන්න එකක් තමයි තියෙන්නේ හැබැයි මතක් වෙවි එන්නේ අතීත සංස්කාර අතීතේ අපි අතීතේ කියන්නේ මේ දැන් පැය දෙකක් ගත වුණා මෙතෙන්ට මේ පැය දෙකම දැන් අතීතෙට එකතු වෙනවා ත්‍රිය ඔක්කොම මේ තත්පර ගානක් ඇතුළත අතීතයට සියල්ල එකතු වෙනවා ඒ ඔක්කොම අතීත වෙනවා ඊට පස්සේ අතීත සංස්කාර බවට පත් වෙනවා එතකොට වෙන්නේ මොකද සංස්කාර මනසේ ඉපදෙනකොට මනසේ ඉපදිලා මනසෙන් ඇති වෙලා නැති වෙනවා වේදනා විඳිනකොට අසවලා මතක් වුණා අසවල් දේ මතක් වුණා කිය කියා හිතෙනවා මිසක මේ මනස ඉපදෙනවා කියලා දැනෙන්නේ නැහැ ස්පර්ශ වෙනවා කියලා දැනෙන්නේ නැහැ මටම වුණා කියලා හිතෙනවා මගේමයි කියලා හිතෙනවා මගේ ජීවිතයේ කියලා හිතෙනවා තණ්හා මාන දිට්ඨි වැඩෙනවා ආත්ම දෘෂ්ටිය වැඩෙනවා ඒයි දන්නේ නැති නිසා මොකද්ද වෙන්නේ කියලා වෙන්නේ මොකද්ද මේ මම ඉපදිලා මමම නැති වෙනවා මගේ ගම ඉපදිලා මගේ ගමම නැති වෙනවා මගේ ආත්මය ඉපදිලා මගේ ආත්මයම නැති වෙනවා මෙතන නැති වෙන්නේ ඇති වෙලා නැති වෙන එක තමයි වෙන්නේ හැම තිස්සෙම හැබැයි මම අහු වෙලා ඉන්නවා එක දිගට පවතින ස්වභාවයක් විදියට ඒක නිකන් හරියට බල්ලෙක් මස් කට්ටක් කනකොට මස් නැති මස් කට්ටක් උනත් බල්ලෙක් හපනකොට ඒ වාඩි වෙලා වරු ගණන් හපනවා නේද තියාගෙන ඒ හපනකොට මොකද වෙන්නේ ඒ කටු ගෑලි යනිලා කට තුවාල වෙනවා ලේ එනවා එතන බල්ලන්ට දැනෙන්නේ මේ මස් කට්ටේ මස් තියෙනවා ලේරායින් එකෙන් කියලා ලේරා දන්නේ නැහැ මස් කට්ටේ රහට මස් කට්ට හපනවා හපන්න හපන්න තව තව කට තුවාල වෙනවා තව තව මස් කට්ටම හප හප අපිත් කරන්නේ අපිත් මේවා ගන්නවා ස්පර්ශ කරනවා ස්පර්ශය නිසා වේදනාව උපදිනවා කියලා දන්නේ නැහැ හැබැයි ස්පර්ශ කරන්න කරන්න මොකද වෙන්නේ වේදනාව උපදින රසෙම දැනෙනවා දැනෙන්නේ නැහැ ස්පර්ශය නිසා රසය උපදිනවා කියලා ස්පර්ශම කර කර ඉන්නකොට මස් කට්ට වගේ නැවත නැවත රසම හම්බ වෙනවා හැබැයි රසය හම්බ වෙන දේවල් බාහිරින් හොය හොයා දුවනවා මිසක මේ ස්පර්ශ නිසා තමයි රසය උපදින්නේ කියන එක දන්නේ නැතිකම නිසා මුලා ඕක තමයි කාරණා ඒ පිළිබඳව පැහැදිලි අදහසක් ආවනම් අපි චිත්තානුපස්සනාවේ කාරණා ටිකක් කතා කරලා අවසන් කරන්න පුළුවන්. ඒ පැත්තට කතා කරන සමත විදර්ශනා දෙක ධ්‍යානත් අදාළ වෙනවානේ සම්පූර්ණ පැත්තට කතා කරමු ඒ කියන්නේ පංචකාමී ඉක්මවා ගියපු ternary හමු වෙන උපේක්ෂාව සම්බන්ධවයි එතකොට ඒ කියන්නේ ternary රූපයක් ඉක්මවලා වගේ උපේක්ෂාව ඔව් ඒ කියන්නේ දැන් මෙතන උපේක්ෂාවදී අතනම කතා කරන්නේ සුඛස්සච පහනා දුක්ඛස්සච පහනා right සෝමනස් දෝමනසන අත්තංගම කියන්නේ කියන්නේ සෝද සෝමනස් දෝමනස් මුකුත් නැතුවයි කතා කරන්නේ එතකොට ඒක නිකන් එන්නේ නැහැ නමුත් අර මූලික ටික හදා හදා යෑමෙන් තමයි අපිට ඒ කාරණාවට පරිසරය හැදෙන්නේ දැන්. එතකොට මේ මාර්ගය නැත්තම් මේක නිර්ආමිසත්වයේ මෙන්න එක්කමයේ කියන එක පටන් ගත්ත තැන ඉඳන් අපිට මේ අවස්ථාවල් හමු වෙවි තමයි ඉස්සරහට යෑම සිද්ධ වෙන්නේ. නේ අර ඇලීම හෝ ගැටීම කියන දෙක ඉවත් කරලා මැදට ගෙනත් දාපු අහුවෙච්ච තැනක ආපහු ගෙන කරලා තියෙනවා. දැන් ওই ගොඩාක් බණ භාවනා කරන්න ගියහම අපිට වෙන කාරණයක් තමයි අපි අසුබය වඩනකොට රාගය කියන එක හිමින් අපේ යටපත් වෙනවා. මෛත්‍රිය වඩනකොට තරහ කියන එක යටපත් වෙනවා. රාගයත් නැහැ තරහත් නැහැ වගේ එකක් අපේ ඉන්නවා. ඒවට හේතු වෙන අරමුණු නැති නිසා හැම නැහැ. ඒ කියන්නේ තරහ නැති වෙලා මේ රාගය නැති වෙලා කියන එක නෙමෙයිනේ. එතකොට දැන් අපිට පංචකාමයේ නිසා අරමුණු හමු වෙන්නේ නැතුව මේ රාගය ඉපදුනේ නැති වුණාට ධර්ම රාගය කියන එක අනිත් පැත්තෙන් ඊට පස්සේ රාගය වලට ආයපත් කළා දෙනවා. ඒ නිසා ආපහු ධර්ම රාගය උපදිනවා ධර්ම රාගය උපදිනවා ඒකෙත් කරගෙන යනකොට ආයෙත් පංචකාමයේ නිසා ගැටුම් හදන්නේ ආයෙත් බල බලනකොට හැප්පෙනවා ඊට පස්සේ ආයෙත් මුලා වෙනවා ඊට පස්සේ ගිහින් ඉතින්
ඒ පැත්තෙන් ආපස්සට හදන. ඒ කියන්නේ මේක එකකින් නැත්තම් වෙන පැත්තකින් දැන් ඔය මොකද හවසත් කියුවේ? මොකද්ද මේ? ඒක කියන්නේ ඉරුවරද? ඉරුවරද නෙමෙයි. ඇඟේ උස්නේම පිට කරන්න ගියාම මේ ඔළුවේ කැක්කුම හැදෙනවා. එක්කෝ එක කකුල් පැලෙනවා. කකුල් පැලෙන්නේ නැත්තුනොත් එහෙම මොකද වෙන්නේ? රක්තවාත. රක්තවාතේට එක්කෝ කකුල් පැලෙනවා එක්කෝ ඔළුව මේ දෙන්න පටන් ගන්නවා. ඔළුවේ දෙන්න නැත්තම් කකුල් දෙකෙන් පිට වෙනවා. කකුල් දෙකෙන් පිට උනේ නැත්තම් ඔළුවෙන් පිට වෙන්න පටන් ගන්නවා. සමහර අර අපි කියන්නේ සමහර දද වගේ කුෂ්ඨ වගේ දේවල් සනීප කරන්න එපා කියලා කියන්නේ ඒයි. ඒක සනීප කරපුවම ඒක පිට දානවා වෙන පැත්තකින් කියලා නේ. එහෙම වෙනවා. යාපි ඇහෙන් ගත්තේ නැති උනාට ඉතුරු ටිකෙන් ගන්නවා. කනෙන් ගත්තේ නැති උනාට ඉතුරු ටිකෙන් ගන්නවා. තියෙන ටිකෙන් ගන්නවා නේ. කොහෙන් හරි පිට දානවා. දැන් අපි වාන්දරට වැහුවත් එහෙම වැවක වතුර වැඩි වුණොත් එහෙම මොකද වෙන්නේ? වාන්දරට වැහුව කියන්නේ වතුර පිට වෙන එක වැහුව කියන එකනේ. වතුර එන එක වහන්න ඕනේ එහෙමනේ. අපි වාන්දරට වහන පිට වෙන එක වහන වහනවා පිට වෙන එක වහනවා එන එක නවත්තන්නේ. ඊට පස්සේ වහලා තිබුණාට වැඩක් වෙන්නේ නැහැ. මොකද කොහෙන් හරි එයා පිට වෙනවා කරනවා. ඒ නිසා කොහෙන් හරි පැත්තකින් පිට වෙනවා. ඒතකොට බණ භාවනාවෙන් පිට වෙනවා. ඒ නිසානේ බුදුහාමුදුරුවෝ දේශනා කරන විදර්ශනාවත් විදර්ශනා කරන්න ඕනේ. විදර්ශනාවෙත් විදර්ශනාවමයි වැඩන්නේ කියලා. ඇයි අපි ආව වෙන නිසා. දැන් එහෙනම් ආයෙත් හොඳට සිහියෙන් අහන්න. කතංච භික්කවේ භික්ඛූ චිත්තේ චිත්තානුපස්සී විහෙරති. කොහොමද හිත අනුවම බලමින් වාසය කරන්නේ? දැන් එතකොට කයත් අතාරින්න වේදනාවත් අතාරින්න. දැන් අල්ලන්නේ මොකද්ද? හිත විතරයි. හිතයි මේ බලන්න හදන්නේ. හිතේ ස්වභාව 16ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉද භික්කවේ භික්ඛු සරාගං වා චිත්තං සරාගං චිත්තංති පජානාති. දැන් හිත දකිනවා. කොහොමද හිත දකින්නේ? රාග සහිත හිතක් කියලා දකිනවා. රාගය තියෙන හිතේ දැන් රාගය තියෙනවා කියලා දකිනවා. දැන් මේ දකින්නේ කොහොමද? හිතමයි දකින්නේ. රාග සහිත සිත දකිනවා. වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තංති පජානාති. රාගය නැති හිතේ රාගය නැහැ කියලා දකිනවා. ඊට පස්සේ සදෝසං වා චිත්තං සදෝසං චිත්තංති පජානාති. තරහ තියෙන හිතේ තරහ තියෙනවා කියලා දකිනවා. ඊළඟට වීත දෝසං වා චිත්තං වීත දෝසං චිත්තංති පජානාති. හිතේ තරහ නැහැ කියලා තරහ නැති සිත තරහ නැති සිත හැටියට දකිනවා. සමෝහං වා චිත්තං සමෝහං චිත්තංති පජානාති. මෝහය මෝහය තියෙන හිතේ මෝහය තියෙනවා කියලා මුලාව තියෙනවා කියලා දකිනවා. ඊළඟට වීත මෝහං චිත්තං වීත මෝහං වා චිත්තං වීත මෝහං චිත්තංති පජානාති. හිතේ මෝහය නැහැ කියලා මෝහය නැති සිත දකිනවා. ඊළඟට සංකිට්තං වා චිත්තං සංකිට්තං චිත්තංති පජානාති. හැකිලුණු සිත හැකිලුණු සිත හැදී දකින්නවා. හැකිලුණා කියලා කියන්නේ තීන මිද්දය නිසා, නිදිමත ආදිය නිසා, මහන්සිය නිසා ඇතිවෙන හිතේ ඇකිලීම, කම්මැලි බව. ඊට පස්සේ කියනවා වික්ඛිත්තං චිත්තං කලබල වෙච්ච හිත. හිතේ කලබලය ඇති වුණා. දැන් කලබල හිතක් කියලා දකින්න කියලා කියනවා. ඊළඟට කියනවා සංකිට්තං වික්ඛිතං ඊට පස්සේ මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තංති පජානාති. මහග්ගත හිත කියලා කියන්නේ මහග්ගත හිත කියලා කියන්නේ භාවනා කරනකොට හිතේ ඇති වෙන ප්‍රබෝධයත් එක්කෙන ස්වභාවය. ඊට පස්සේ කියනවා මහග්ගත නොවන හිත. මහග්ගත නොවන හිත වෙන්නේ භාවනාවෙන් ප්‍රබෝධම නොවන හිත. ඊට පස්සේ ස උත්තරං වා චිත්තං ස උත්තරං චිත්තංති පජානාති. ස උත්තර චිත්ත කියලා කියන්නේ මේ කාමාවචර නිසා, කාමාවචර ධානාදිය ලබනකොට නැත්තම් ධානාදිය ලබනකොට ඇතිවෙන හිත. අනුත්තරං චිත්තං උසස්සුන හිත. උසස් හිත කියලා කියන්නේ රූපාවචර, රූපාවචර අරූපාවචර ස්වභාවය ඇතිවෙනකොට ඇදෙන ස්වභාවය. ඊට පස්සේ කියනවා සමාහිතං වා චිත්තං දමණය වෙච්ච
හිත දවණේ වෙච්ච හිත හැටියට සමාධිමත් වෙච්ච හිත සමාධිමත් වුණ හිත හැටියට දැනගන්න කියනවා. අසමාහිතං වාචිත්තං අසමාහිතං චිත්තංติ පජානාති. සමාහිත නොවුණු සංසුන් නොවුණු සමාධිමත් නොවුණු හිත සමාධිමත් නොවුණු හිත හැටියට දකින්න කියනවා. ඊට පස්සේ විමුක්තං වාචිත්තං විමුක්තං චිත්තංติ පජානාති. නිදුණු හිත නිදහස්සුණු හිත නිදහස්සුණු හිත හැටියට දැනගන්න කියනවා. අවිමුත්තං වාචිත්තං අවිමුත්තං චිත්තංติ පජානාති. නොමිදුණු හිත නිදුන් නැති විදියට දැනගන්න කියලා කියනවා. අපි ඒකට අදාළව විස්තරයක් සාකච්ඡා කරගමු මේ විදියට. දැන් පළවෙනි හිතේ ස්වභාවය තමයි රාග හිත. රාග හිත කියන එක ඇති වෙන්න හේතු වෙන අපි මුලින්ම මතක් කරා අයෝනිසෝ මනසිකාරයයි මේ සුඛ වේදනාවට හේතු වෙන නිමිත්ත. එතකොට මනාපයට හේතු වෙන නිමිත්තයි අයෝනිසෝ මනසිකාරයයි දෙක ඉපදුණු තැන රාගසිත කියන එක උපදිනවා. නිමිත්තක් හම්බුනම විතරයි උපදින්නේ. දැන් බලන්න හිතේ රාගය උපදින්නේ නැහැ එහෙනම් ඒ අදාළ අරමුණ හමුනේ නැත්තම්. ඇහැට රූපයක් හමු වෙනකොට ඒ රූපය ප්‍රිය උපදවන රූපයක් නම් ඒකට අනුව හමුවීම නිසා ඒ රූපය හොඳයි සැපයි කියලා මෙනෙහි කරපු නිසා අයෝනිසව මනසිකාරය නිසා මොකද උනේ? රාගසිත. එතකොට දැන් රාගසිත දුරු වෙන්නේ මොකක් නිසාද? යෝනිසව මනසිකාරය අසුභ නිමිත්ත නිසා. අයෝනිසව මනසිකාරයයි සුභ නිමිත්තයි නිසා රාගය උපන්නා. යෝනිසව මනසිකාරයයි අසුභ නිමිත්තයි නිසා රාගය දුරු වෙනවා. දැන් එතකොට රාගය ඇතිසිත රාගය නැතිසිත. රාගය ඇතිසිත හැදෙන්නේ මෙනෙහි කරන විදිය අනුව. අයෝනිසෝ මනසිකාරයත් අරමුණක් නිසා. අරමුණ හමුණක් මෙනෙහි කරේ නැත්තම් රාගසිත උපදින්නේ. මෙනෙහි කරන්න අරමුණක් හමු වෙන්නේ නැති තාක්කල් අපිට රාගසිත උපදින්නේ. මෙතෙන්දි මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ විතරක් නෙමෙයි මනසට අරමුණාවත් එහෙමයි ඈ. මනසට අරමුණක් හමුනේ නැති තාක්කල් රාගය උපදින්න නිමිත්තක් හම්බුනේ නැත්තම් උපදින්නේ නැහැ. ඊළඟට අයෝනිසෝ මනසිකාරයයි පටිඝ නිමිත්තයි නිසා හමු වෙන අරමුණ කේන්ති එන අරමුණක් නම් අයෝනිසෝ මනසිකාරයත් හමු වෙච්ච තැන තරහව උපදිනවා. දෝෂය උපදිනවා. හමුනේ නැතිනම් ඉපදෙන්නේ. ඊළඟට යෝනිසෝ මනසිකාරයයි මෛත්‍රී නිමිත්තයි. හමුනාම තරහසිත දුර වෙනවා. තරහ නැතිසිත තමයි උපදින්නේ. මෛත්‍රීසිත තමයි උපදින්නේ. මෝහය සහිතසිත අයෝනිසෝ මනසිකාරයයි කුසල කුසල් නොදන්නා බවයි දෙක හමු වෙන තැනදී මුලාව කියන එක හමු වෙනවා. යෝනිසෝ මනසිකාරයයි කුසල කුසල් දන්නා බවයි කියන දෙක හමු වෙනකොට මුලාව දුරු වෙනවා. අමෝහය හමු වෙනවා. දැන් මේ ඔක්කොම සිත් ස්වභාව නේද? මේ ඔක්කොම උපදින්නේ හිත මුල් කරගෙන. හිත මුල් කරගෙන ඉපදෙනකොට දැන් මේක දකින්න ඕනි කොහෙන්ද එන? හිතෙන්ම දකින්න. දැන් තරහ පිටින් දකින්න බෑ. වේදනාව පිටින් දැක්කේ නෑ වගේ තරහ, රාග, දෝෂ, මෝහ කිසිවක් දැන් පිට දකින්න බෑ. පිට වස්තු වලට සම්බන්ධ කරන්නේ නෑ. පිට වස්තු හැමතිස්සෙම උනේ මොකද්ද? ස්පර්ශ කරන්න ඕනි අරමුණක් හමු කරලා දුන්න එක විතරයි. හමුණු නිසා තමයි මේව. හමුනේ නැත්තම් උපදින්නේ හිතේ தත්ත්වේ හිතේ தත්ත්වේ හැටියටම දැනගන්න. මේ ඔක්කොම හිතෙන්ම උපදිනවා කියලා දැනගන්න ඕන. ඊට පස්සේ සංකිට්තං චිත්ත හැකිලුණු හිත හැකිලිලා තියෙන හිත නිදිමත ගතිය නිසා කම්මැලි කම නිසා මහන්සිය ආදී කයේ හිතේ දෙකේ තියෙන මහන්සිය තීන සහ මිද්ධ
කයේ මහන්සියත් හිතේ මහන්සියත් කම්මැලිකමත් නිසා මොකද වෙන්නේ? හිතයි කයයි දෙකම එන්න එන්න ගුලි කරනවා. එන්න එන්න අකුලනවා. ඇඟට අපහසුතාවය දැනෙන්න දැනෙන්න කොහේ හරි ගුලි වෙලා වැටිලා ඉන්නව නේද කැමත්ත තියෙන්නේ. ඇඟේ කම්මැලිකම පෙන්වන විදිය. ඊළඟට හිතේ කම්මැලිකම වැඩි වෙන්න වැඩි වෙන්න ඇඟ හොල්ලන්නවා හිතෙන්නේ නෑ නේද? ඒ දෙක බොහොම ලස්සනට සම්බන්ධතාවය හදලා දෙනවා දෙකම. මේවා වෙන් කරලා කතා කරන්න බෑ ඇත්තට. මොකද ඇඟ වැඩ කරන්නේ මොකක් නිසාද? හිත නිසානේ. ඒ නිසා ඉතින් හිත නැතුව ඇඟට මොකද කරන්න බෑ. එතකොට ඇඟ කම්මැලි කරන්නේ ඇඟ හොර කරන්නේ හැමදෙස්සෙම හිතේ. හැබැයි හිතට තනියෙන් හොර වෙන්නත් බෑ. එයාට කන්ඩිෂන් කරලා දෙන්න ඕනේ ඒක ඇඟ. එතකොට දෙක එන්න එකට ටැලි වෙලා යනවා. දැන් ජාඩියට මූඩිය වගේ දෙන්නම ගුලියන්න තමයි කල්පනා. ලයිට් දාලා ඔනි භාවනා කරන්න. ඇයි? ආලෝක සංඥාව නැති වෙනකොට නිදිමත හැදෙනවා. කලවරේ භාවනා කරන්න එපා. කලවරේ භාවනා කරපු ගමන් කලවරයි ප්‍රශ්නේ හීතල ඔයිඩි කොක්කම ආපු ගමන් නිින්දට නෙවෙයි. ආලෝක සංඥාව මෙනෙහි කර කර ඕනි මේ භාවනාව නිදිමත නැති කර ගන්න. ඒ නිසා හොඳට එළිය තියෙන්න ඕනි භාවනා කරන්න. ඊළඟට ඇඟපත බොහොම නිදහසේ තියාගන්න ඕන. දැන් අපි කයට බල දෙනවා කියන්නේ දැන් භාවනා කරන්න ගියාට කයේ දැනෙන සීතලයි රස්නේ ওই ටික අල්ලගෙන කොන්දේමානු සේරම අල්ලගෙන ඒ ටිකත් එක්ක යුද්ධයක් එක්ක වටේ අටවගෙන කූඩාරංගහගෙන වැඩ කරගෙන පටන් ගන්නවා කියලා කියන්නේ කය පිළිබඳ ආත්ම දෘෂ්ටි එහෙම පිටින් තියාගෙන අපි භාවනා කරනවා. ඉතින් වැඩක් වෙන්නේ නැහැ. පොඩ්ඩක් එහෙම හෙච්ච ගමන් ඔන්න රිදෙනවා කියනවා අමාරුයි කියනවා බෑ කියනවා එක එක දේවල් තනි කරම කයටම බර දීලා නේද වැඩේ කරගෙන යන්නේ. මේ භාවනාව කියන්නේ කය අතහැර අතහැර කරන එක. හිතෙන් කය අතහරින්න. හිතෙන් කය අතහරින්නේ නැති තාක්කල් භාවනාවේ ප්‍රතිඵල ගන්න හම්බ වෙන්නේ නැහැ අපිට. ඇයි? පංචකාමයේ අල්ලන් ඉන්නවා කියන්නේ කය අල්ලනවා කියන එක. වෙයි හීතලට උණුසුමට තුරුල් වෙනවා කියන්නේ මොකක්ද දන්නවද? කාය ස්පර්ශයට තුරුල් වෙනවා කියන එක. එතකොට වෙන්නේ පංචකාමයටම අහු වෙලා ඉන්නේ අපි ආයෙත්. නිදහස් වෙන්නේ නැහැ ඉතින්. ඒ නිසා නැසෙම්වා මියෙම්වා කියලා තමයි භාවනා කරන්නේ. හලතිනේ දැන් බෝසතාණන් වහන්සේ බොමෙඩ වාඩිුනේ කොහොමද මේ ශරීරයේ සම්මස්ලේනහර වියදී කියත් මම මේකෙන් නැගිටින්නේ නැහැ ප්‍රතිඵල ලබා ගන්න කියලා නේ වාඩිුනේ ආගයකට කියන චතුරාංග සමන්නාගත වීර්ය ජීවිත නිර්පේක්ෂව ජීවිතය ගැන අපේක්ෂාවකින් තොරව වාඩි වෙන්නලු කකුල් දෙක ගලවලා ගියත් මං අද භාවනාවෙන් නැගිටින්නේ නැහැ වැඩේ ඉවර වෙනකන් කියලා කොන්ද බිඳුනක් භාවනා කරලා මේක නැගිටින්නේ නැහැ විත්ති වලට හේතු වෙන්නේ නැහැ කියලා හිත හදාගන්න ඕනේ. එහෙම ජීවිත අපේක්ෂාවකින් තොරව කරනකොට තමයි අතහැරීමේ කියන ගුණය පුහුණු වෙන්නේ. එහෙම නැත්නම් අතහැරීම වෙන්නේ නැහැ. නිකන් ඔහෙ අපි මේ කෙලෙස් සාධාරණීකරණය කර කර ඉන්න එක තමයි කරන්නේ. කෙලෙස් වලට රීසන්ස් හොයනවා. කෙලෙස් වලට උපකාර කරන එකයි මේ කරන්නේ බලන්න. ඉතින් කොහෙද නිවන් දැක්කේ? අවබෝධ වෙන විදියක් නෑ අපිට. පහසුව තියෙන්න ඕනේ ඒක වෙනම එකක්. පහසුව කියන එක සහ පහසුව හොයාගෙන ගිහිල්ලා කරදර වෙනවා කියන එක තමයි ඒක. ඒකෙන් කියන්නේ නෑ සැපට ඉන්නපා කියලා. සැපය කියන්නේ මනසේ ඇති වෙන වේදනා සහගත ස්වභාවයක් නම් කයටත් සැපයක් තියෙනවා කායික සුවය. එතකොට සුඛ කියන්නේ කයට ඇති වෙන සුඛය, සෝමනස්ස කියන්නේ මානසික ඇති වෙන සුවය. එතකොට මේ දෙක එකතු වුණාම තමයි සුඛ සෝමනස්ස දෙක සුඛ වේ පීති සුව කියන ඒවා සකස් වෙන්නේවත් එක්ක. එතකොට ඒවා එපා කියන එක නෙවෙයි කියන්නේ තේරුම් ගන්න කියන එක. ස්වභාවය තේරුම් ගන්න ඕනේ. අතහැරීම ඉන්න ඕනේ ඒක නිසා. අල්ලලා අතහරින්න බෑ. අතහරින්න තියෙන දේ අතහැරලම තමයි තේරුම් ගන්න ඕනේ. අල්ලගෙන අතහැරියයි කියලා තේරෙන්නේ එතකොට සරංගලයේ යන්න පුළුවන් දුර බලන්න නූලෙන් කපලා අයින් කරන්න ඕන. ඒ නිසා කය අල්ලන් ඉන්න තාක්කල් හිත සමාධිගත වෙන්නේ නැහැ. කය අල්ලන් ඉන්න තාක්කල් හිත සමාධිගත වෙන්නේ නැහැ. පංචකාමයේ අල්ලන් ඉන්නවා කියන්නේ කය අල්ලන් ඉන්නවා කියන එක තමයි. කය අතහරින්න තෑරිය සරංගලයේ නූල කැපුව ගමන් මොකද වෙන්නේ? තක්කල. ඒ වගේ තමයි වෙන්නේ. හිත සමාධිගත වෙන්න නම් හිතනේ සමාධිගත කරන්න, කය නෙවෙයි සමාධිගත කරන්න. එහෙනම් කය අතහරින්න ඕනේ හිත සමාධිගත වෙන්න. සමාධිගත වෙන්න නම් කය ඇතෑරෙන්න ඕනේ. ඇතෑරිච්ච ගමන් එයා ටටටක් ගාලා අදාළ තැනට පස්සේ. ඒකයි නිදහස දෙන්න ඕනේ. අතහරිනවා කියන්නේ ඒකට.
අපි කරන්නේ අල්ලගෙන අතහරින්න අතරික. පොදල මඩේ දානවා කියලා කියන්නේ. එතකොට ඒ නිසා මේ කයයි හිතයි දෙක අතර හදන නිදිමත ගතිය නැති කරගන්න, හැකලුණු ගතිය නැති කරගන්න නම් අපිට ආලෝක සංඥා වාදිය හදාගෙන ඕනොට ඇඩිය කය ගැන නොහිතා වැඩේ කරන්න ඕන. ඊළඟට වික්ඛිත්ත විසිරුණු බව. විසිරුණු බවක් හැදෙන උද්දච්ච උද්දච්ච කුක්කුච්ච නිසා තනින් තනට පණින හිතනේ නොසන්සුන්කම්. ඔකර කියන්නේ අර අලු ගඩොකර පොල්ලකින් ගහවගේ විසිරෙනවා කියලා. එතකොට හැමතිස්සෙම එක අරමුණක ඉන්න බෑ, විසිරෙනවා. අරකට හරියද මේකට හරියද අතනක් හරියද මෙතනක් හරියද කියලා හිත පණින ගතියක් තියෙනවා නේද? අන්න ඒක මට මේකෙන් හරියයිද දන්නේ අරකින් හරියයිද දන්නේ කියලා ගැටලුවක් හදනවා. දැන් ගොඩක් අය තියෙන එකක් තමයි ආනාපාන සතියෙන් බෑ සක්මණෙන් පුළුවන්, මෛත්‍රියෙන් බෑ බුද්ධාන සතියෙන් පුළුවන් කියන මේකක් හදනවා. එහෙම එන්නේ ඒ පණින මානසිකත්වයේ හැදෙනකොට. පණින් නැති වෙන මනස හදා ගන්න. හේතුව අපි කන්ඩිෂන් කරනවා හිත මේකෙන් නම් බැරි වෙන්න පුළුවන් කියලා. එතකොට වෙන්නේ අපි ඒකට අදාළ විදියට හිත පදන් වෙනවා. පදන් වෙච්ච ගමන් ඉන්නහට හිත යන්නේ නැතුව යනවා. උත්සාහ කරන්නම ඕන. බැහැයි කියලා කියන්නේ මොකක් නිසාද කියලා හොයලා බලන්න ඕන. කාලයකට කලින් මහත්තයෙක් හමු වුණා, අවුරුදු ගානකට කලින් තාමත් දන්න කියන කෙනෙක්. අරණියේ ගිහිල්ලා භාවනා කරමින් ඉන්නකොට එක සැරේම ඉස්සරහින් කෙනෙක් යනවා දැනුණා කිව්වා. එදා ඉඳන් මගේ භාවනාව හරියන්නේ නැහැ කියාගත් එකක් තිබ්බා. හැමදාම ආවම කියනවා. ඉතින් ඒ කිව්වද ඒ උත්තරේකුත් හදාගෙන කියන්නේ. ඒ කාරණාව කියලා ඒකට හේතුත් කියනවා. ඔකර මං කොහොමද මාස ගානක් උත්තර නොදීම හිටියා කියනවා. අහගෙන ඉන්නවා අකුක් ගාලා ඉන්නවා මුකුත් නැතුව ඉඳලා. පස්සේ දවසක මම කිව්වා ඔය තියෙන්නේ හිතේ හදාගත්තු ලෙඩක්. හිතෙන් ඔක අතාරින්න. දැන් මේ අහවල් දවසේ මෙහෙම එකක් වුණා, දැන් මට බෑ කියාගත්තු එකක් නේද? ඔය හිත අතාරින්න. ඊට පස්සේ දවස් දෙක තුනක් ඉඳලා කිව්වා දැන් භාවනා කරන්න පුළුවන් කියලා. අල්ලගෙන ඉන්නකම් මුකුත් වෙන්නේ නැහැ. අතහැරියොත් මේ සැපේ තියෙන, අතහැරියොත් මේ සාහනේ තියෙන, අතහැරලම කරන්න. ඒ නිසා මේකෙන් මේක මේකෙන් මේකයි කියන කාරණාවක් නැහැ. ඒක බුදුහාමුදුරෝ දේශනා කරපු හැම ක්‍රමවේදයක්ම කොහෙන් හරි එකකින් පුළුවන්. මේක බෑ මේක විතරයි පුළුවන් කියන න්‍යායක් නැහැ. එක එක්කෙනාගේ මෙන්ටැලිටි එක අනුව තමයි ඒක දේශනා කරන්නේ. එතකොට කෙනෙකුට දැන් ගඟකට බහින්න තොටුපළවල් ගානක් තියෙනවනේ නේද? එතකොට සියලු තොටුපළවල් ඕන්නේ නැහැ ගඟේ බහින්න. කොහේ හරි එක තොටුපළකින් ගඟට බහින්න පුළුවන්. ගඟට බැස්සම වෙන දේ බැස්සට පස්සේ වෙනවා. හැබැයි බහින්න ඕන. ඒ නිසා ගඟට බහින එක කරගන්න කොහේ හරි තොටුපළකින් කරගන්න ඕනේ. ඒකෙන් කියන්නේ නෑ අනිත් තොටුපළවල් ඇසුරු කරන්න එපා. අනිතරබල ඇසුරු කරන්න තහනමක් නැහැ. හැමතර බලක්ම ඇසුරු කරන්න පුළුවන්. මේ කොහෙද එකින් ගඟට බහින්න ඕනේ ඉස්සෙල්. සමහරට ගඟට බහින තොටුපළේ නෙමෙයි ගඟින් ගොඩ වෙන්නේ. එතකොට අපිට ඕනනම් ආයේ ඒ තොටුපළෙන් බහලා බලන්න පුළුවන්. කොහොමද? ඒ නිසා ක්‍රමවේද ගොඩාක් තියෙනවා. කොහෙන් හරි කෙරෙන්නයි මොන කරන්න. ඊළඟට මේ ඒකයි මේ උද්දච්ච ස්වභාවය නැති කරගන්න. උද්දච්ච ස්වභාවය කියන්නේ නොසන්සුන් වෙන්න, සන්සුන් මනසක් හදන්න. සැහැල්ලු මනසක්, නිෂ්කලංක මනසක් හදාගන්න. නිෂ්කලංක මනස කියන එක නැති වෙන්නේ මොකක් නිසාද? පංචකාම අරමුණු ටික නිසා නිෂ්කලංක බව නැති වෙනවා. ඇයි? පංචකාම අරමුණු ඒවටම අහු වෙන්න හිතේ නිෂ්කලංක බව කොහොමද නැති වෙලා යනවා? ඒ විතරක් නෙවෙයි භාවනා සම්බන්ධව ධර්මයේ සම්බන්ධව තියෙන අපේ තර්ක විතර්කත් එක්ක තායෙමද වෙන්නේ? ආයේ උද්දච්චයේ හැදෙන. පංචකාම උද්දච්චයේ නේ. දැන් බණ භාවනාවේ උද්දච්චයේ තියෙනවා. බමුණේ බුදුරජාණන් වහන්සේකින් ඇවිල්ලා අහනවා මේ ලෝකය රණ්ඩු වෙන්නේ මොකටද කියලා මෙච්චර. දානදර කියනවා පංචකාමයේ බෙදා ගන්න විරෝධ තමයි මේ මරාගන්නේ කියලා. යුද්ධ කියන ඒවා තියෙන්නේ බණ භාවනාවක නිවන් දක්ින්නද? ඒක කරගන්න බැරුවද මේ යුද්ධ කරන්නේ? පංචකාමයේ බෙදා ගන්න. දැන් ඔයා අපි ශාසනය රකින්න කියලා බව යුද්ධ කරන්නේ මරාගන්නේ කපා කොටා ගන්නේ මොකටද? ඇහැට කනට නහයට දිවට ශරීරයට අහුවෙන පංචකාම ගුණයට හේතු වුණු ශාසනික දේවල් ටිකක් තියෙනුනේ අපි වස්තු ටිකක්. අන්නේ වස්තු ටික නැතිවීමේ කම්පනයක් අපිට තියෙනවා. එතෙන්දී අපි
යුද්ධය ප්‍රකාශ කරනවා. ජාති ආගම ආදී එන්නේ ඉස්සරහට ඒක නිසා. නිවන් දකින්න කියලා ඒ කවුරුත් සටන් කරන්නේ නැහැ. හැබැයි ඊට පස්සේ ආය අහනවා එහෙනම් මොකද මේ බණ භාවනා කරන මහාන බමුණ මෙච්චර මරාගන්නේ මොකද කියලා. දෘෂ්ටිය නිසාමයි කියලා කියනවා. දෘෂ්ටිය හැදෙන්නේ උද්දච්ච ආදී ස්වභාව නිසා. ඇයි අර කාරින් මේක වැරදි ආදී විදිහට ලකුවට අපිට මනසට එනවා දේවල්. ඇයි එහෙම වෙන්නේ දන්නවද? අපිට නැහැ එක තැනකින් සතුටු වෙන්න පුළුවන් මානසිකත්වයක්. ඒ නිසා අපේ මනස හැමතිස්සෙම තනින් තනට රස්තියාදුවට කැමති. හොයනවා ධර්ම ගවේෂණය කියලා අපි හැමෝම තනම යන්නේ තමයි කරන්නේ. ඇත්ත කවුරුත් කරන අපි කවුරුත් කරන වැඩේ. ඕකට මම අනුගමනය කරන ක්‍රමය කියන්න. ඔය කාගෙවත් ලියන්නේ මම කියවන්නේ නැහැ. කවුරුත් ලියන්නේ මම කියවන්නේ නැහැ. ධර්මය සම්බන්ධව එක එක්කෙනා ලියලා තියෙන කිසිම ලිපි ලේඛනයක් මම කියවන්නේ නැහැ ත්‍රිපිටකයට අමතරව. ඇයි? මම ධර්මය පිළිබඳ විශ්වාස කරන්න තියෙන එකම සෝස් එක මේ ත්‍රිපිටකය විතරයි. ත්‍රිපිටකයට පස්සේ කාලයක තුනත් රහතන් වහන්සේලා ලියුවා ත්‍රිපිටකයේ නාමයෙන් තියෙන ටික තුල තමයි මම මගේ විශ්වාසය තියාගෙන ඉන්නේ. කවුරුවත් ලියන කිසිම ආටිකල් එකක් සම්බන්ධව මගේ විශ්වාසයක් නැහැ. කියවන නැත්තේ නෑ ගන්න තියෙන එක ගත්ත එතනින් අයින් කරා. ඕවා ඉල්ලගෙන ඉන්න බෑ. බන ඕන තරම් තියෙනවා. හැබැයි අහන්නේ ඉතාම සීමිත ත්‍රිපිටකයම අදාළ කරලා කතා කරන ධර්ම දේශනා කීපයක් විතරයි. ඒකෙත් ගැලපෙන්නේ නැත්නම් ඉතින් ඒවයි කියලාත් නෑ ඇත්තට. ඩීටේල්ස් වැඩි වුණාම මේව කරන්න බෑ. තොරතුරු වැඩි වෙනවනේ අපිට. අච්චාරුවක්මයි වෙන්නේ අපිට ඊට පස්සේ. ඇයි? අරක හරියද මේක හරියද කෝකද හරි කෝකද වැරදි කියලා ඊට පස්සේ තර්කයක් ගොඩනගන්න අපිට. එතෙන් ඉහළට ඊට පස්සේ අපිට කරගෙන යන්න බැරුව යනවා. ඒ නිසා තර්ක විතර්ක වලට හේතු වෙන කාරණා වලින් ඈත් වෙලා ඉන්න. ඇයි? තර්ක විතර්ක කියන්නේ එක්තරා විදිහක ස්පර්ශයක් කරා හයින එකක් නේ. ඒතර ඒ ස්පර්ශයට අරමුණු වෙන දේවල් හම්බ වෙච්ච ගමන් මොකද වෙන්නේ? අපි ඒකට වැටෙනවා ස්වභාවයෙන්. ඒ නිසා බුදුහාමර දේශනා කරනවා මේ ඇසටික්ස්ලා බල භාවනා කරන අය තමයි වැඩිපුරම තර්ක විතර්ක කරන අය ලෝකේ. පංචකාමයේ විදිහ මිනිස්සුන්ට තර්ක විතර්ක නැහැ. ඒගොල්ලන්ට තියෙන්නේ හැඩේ වෙනස් කරගන්නේ කොහොමද? වැඩි කරගන්නේ කොහොමද? මේ අලුත් ගයක් ගන්න කොහොමද? පරණ වාහනේ විකුණන්නේ කොහොමද? ඒ වගේ දේවල් ටිකක් එක තමයි ඒගොල්ලෝ. ඒක තර්ක විතර්ක බරපතල සිද්ධි නෑ ඒකේ. හැබැයි ඒ සංවාද කියන මහ විශාලයට ගොඩනැගිලා මරා ගන්න මට්ටමට ඇවිල්ලා තියෙන්නේ බල භාවනා කරන උදේ. ඇයි? දෘෂ්ටිගත වීම නිසා. ඒ නිසා උද්දච්ච ස්වභාවය හැමතිස්සෙම උන්ට මේකට බාධා. දැන් එහෙම වෙනකොට දැනගන්න ඕනි තමයි. දැන් මේ හිතේ ස්වභාවනේ කියන්නේ. දැන් මේ හිතේ ස්වභාවය ඇති වෙනකොට සිහිය පිහිටවන්න ඕනි මේකට. මෙන්න දැන් මට මෙහෙම හිතක්. තරහ හිතක් ඉපදිලා. රාග සිතක් ඉපදිලා. දැන් හිතේ රාගය නැහැ. දැන් හිතේ තරහ නැහැ. දැන් හිතේ මෝහය නැහැ. දැන් හිතේ මෝහය තියෙනවා. මෙන්න මගේ හිත නිදිමතට වැටිලා. කම්මැලිකමට වැටිලා. මෙන්න දැන් හිත විසිරිලා. භාවනාවේදී හැම හිත විසිරෙනකොට දැනගන්න මෙන්න මේ හිත විසිරෙනවා. භාවනාවේදී රාග අරමුණක් ආවොත් හිත විසිරෙනවනේ. දැනගන්න හිත විසිරිලා කියලා දැනගන්න කලින් මොන රාග අරමුණක් ඇවිල්ලා හිතට? හිත විසිරෙනවා. තරහක් ඇවිල්ලා හිත විසිරෙනවා. ඇයි? භාවනාව කර කර ඉන්නකොටත් ඔය ඇත්තන්ට හිත එකක වෙන්නේ නැත්තම් තරහ එනවනේ ඊගස්සේ. මොන තරහයි හිතක් ඇවිල්ලා. හිත විසිරිලා. ඒ අවස්ථාවේ ඒ හිත හොඳට දැනගන්න ඕන. දැනගන්නකොට ඒක කියන සතිය පිහිටවනවා කියලා. ඊට පස්සේ දැන් භාවනා කරනකොටත් භාවනාව ඇතුළෙත් හිත තැම්පත් වෙනකොට මේ ධානාදී දේවල් නිසා පංචකාමෙන් ඉවත් වීම නිසා හිතේ තැම්පත්කම හැදෙනකොටත් දැනගන්නවා දැන් හිත තැම්පත් වෙනවා කියලා. හිත තැම්පත් වෙනවා. විසිරිච්ච බවක් දැනගන්නවා තැම්පත් වෙච්ච බවක් දැනගන්නවා. ඒ අරමුණ ඒ වෙලාවේ ඒ විදිහට දැනගන්නවා. ධානවල නම් ඉන්නේ පළවෙනි ධානයේ නම් ඉන්නේ දැන් පළවෙනි ධානය කියලා දැනගන්නේ. නොදැන කෙරෙන්නේ නැහැ නිසා බුදුහාඳුර දේශනා කරනවානේ අජානතෝ අපස්සතෝ ආසවණං කයං වදාමි කියලා. දකින්න නැතුව, දන්නේ නැතුව, පේන්නේ නැතුව කෙලස් බහැර වෙන්නේ නැහැ කියලා. ඒ නිසා මේ හිතේ දැන් මේ හොඳ නරක දෙපැත්තරමනේ මේ කියන්නේ. හිතර හොඳක් දැනගන්න ඕනේ, නරකක් දැනගන්න ඕනේ. හොඳ හිතක් දැනගන්නවා, නරක හිතක් දැනගන්නවා. භාවනාවෙන් දියුණු වෙන හිතක් දැනගන්නවා, භාවනාවෙන් දියුණු වෙන්නේ නැති හිතක් දැනගන්න. දැන් ඔයත් ඔ කියන්නේ හිත තැම්පත් වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ ඒක දැනගන්න ඕනේ. දැනගත්ත නිසානේ කියන්නේ නේ. ඒ තුළ සතිය පිහිටන්න ඕනේ. හිත විසිරෙනකොට කියනවා
විසිරෙනවා කියලා එකක් දැන ගැනීම. එහෙනම් දැන ගැනීමම තමයි ඒක කරන්න තියෙන්නේ. ඊට පස්සේ කියනවා මේ උසස් බවට යන හිත්. ඒ කියන්නේ ධ්‍යාන ආදීන් උසස් බවට යන හිත්. භාවනාව තුළම ඒ ප්‍රමාණයන්ගෙන් හිත උසස් බවට පත් කරනකොට ඒ අවස්ථාවල් දැනගන්නවා. දැන් මම මේ මට්ටමයි මේ මට්ටමයි කියලා ඒ අවස්ථාවල් හඳුනා ගැනීම තමයි ඒක. ඊළඟට සමාහිතං චිත්ත. හිතේ සමාහිත බව, සංසුන්කම හිත, සමාධිමත් වෙච්ච බව, සමාධිමත් වුණා කියලා දැනගන්න. දැන් සමාධියක් වුණා කියලා දන්නේ නැත්නම් එහෙම ඉස්සරහට වඩන්න බැහැ. අසමාහිත හිතක්, සමාධිමත් නොවුණු කලබල හිතක් තියෙනවා නම් හිත කලබලයි කියලා දන්නේ නැත්නම් හිත කලබලේ නැති කරන්න පුළුවන්. ඒත් දැන් ඒකත් දැනගන්න. ඊට පස්සේ හිත දැන් නිදහස් කියලා. කෙලෙස් වලින් නිදහස් වෙනවා කියලා දැනගන්න. තමන්මයි මේක දැනගන්නේ, වෙන කාටවත් කියන්න බෑනේ. දැන් මම භාවනා කරා කියලා මගේ ගුරුවරයාට කියන්න බෑ. දැන් ඔයාගේ හිතේ රාගෙ මෙච්චර නැති වෙනවා කියලා. එහෙම එකක් නැහැ. ඔයාගේ හිතේ රාගය තව තියෙනවා කියලා කියන්න බෑ. සමහර විට හොඳට භාවනා කරන රාගයත් අඩු වීගෙන යන කෙනෙක් වැඩිපුර වස්තු වලට කැමති වෙන්න පුළුවන්. එහෙමයි කියලා කියන්න බෑ. එතකොට මේස වැඩිපුර ගත්තා කියලා හොඳට ලස්සන ඇඳලා පරඳලා හිටිය කියලා එයාගේ රාගය තියෙනවා කියලා බාහිරින් අපිට කියන්න බෑ. බන භාවනා කරන කෙනෙක් කන්නේ බොන්නේ නැතුව, නාන්නේ කියන්නේ නැතුව, අඳින්නේ පළඳින්නේ නැතුව හරියට නිකන් ඔහේ වුණාට පාවට පෙරේතය වගේ ඉන්නකොට කියන්න බෑ. එයාගේ හිතේ රාගය නැහැ කියලා. කාටවත් බාහිරින් ජජ් කරන්න බෑ බල්ලා. මෙයාගේ හිතේ රාගය නැහැ, මෙයාගේ හිතේ රාගය තියෙනවා කියලා. ඇයි? ඒක බාහිර කිසිම කෙනෙකුට කියන්න බැරි කාරණාවක් නිසා. ඒක දන්නේ තමන් විතරයි. තමනුයි දන්නේ තමන්ගේ මට්ටම. ඒක දන්නව නම් දන්නේ පරසිට කියන්න පුළුවන් කෙනෙක් ඒ බුදුරජාණන් වහන්සේව ඒහා ආසන්නට යන්න පුළුවන් රහතන් වහන්සේ නමක් විතරයි. ඊට මෙහා පැත්තේ ඉන්න දෙවියෝ කියනවා ඒවා හෝ පෙරේතයෝ කියනවා හෝ කිසිම දෙයකින් අපිට ඒක අල්ලන්න හම්බ වෙන්නේ නැත. එතකොට අවිමුත්තං චිත්තං නොමිතුණු හිතක් දැනගන්නේ කවුද? තමන් විසින්. දැන් මගේ හිතේ රාගය තියෙනවද නැද්ද කියන එක දැනගන්න වෙන්නේ මට. මගේ හිත රාගයෙන් නිදහස් නැද්ද කියන එක දන්නේ තමා. අපි ඔය කියන්නේ තම තමුන් දන්නවා, තමන්ගේ හදවත දන්නවා, තමන්ට මොකද්ද වෙලා තියෙන්නේ කියන එක. බාහිර කෙනෙකුට බාහිරින් කියන්න බෑ ඒක. අපි දැනගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ වේකනස්ස කියන සූත්‍රයේ, වේකනස්ස කියන බමුණට කියනවානේ කියන හැටියට කරගෙන යන්න වැඩි කල් නොගොස් තමන් විසින්ම දැනගන්නවා අය මොකද්ද උනේ කියලා. වෙනදේ තමම දැනගන්නවා, තමම දැක් ගන්නවා කියලා. ඒ නිසා අපිට අපේ හිත ගැන දැනගන්න අපිටමයි මේක වග බලා ගන්න වෙන්නේ. දැන් මේ විදියට රාගසිත, ද්වේෂසිත, මෝහසිත, හැකිලනුසිත, විසිරුණුසිත, හොඳට සමාධිමත් වුණුසිත, භාවනාවෙන් ප්‍රබෝධමත් ආදී විදියට මේ හිතේ ස්වභාවය ස්වභාවයේ විදියට දැනගන්නකොට ඒකට කියනවා සතිපට්ඨානය කියලා. සතිපට්ඨානය ඒ ස්වභාවය දැන ගැනීම. ඒක ඒ හැටියට දැන ගැනීම සතිපට්ඨානේවත් සමතේ. ඊට පස්සේ කියනවා අජ්ජත්ත ඔන්න අභ්‍යන්තර වශයෙන් දකින්න. තමන්ගේ හිත ඔන්න දැන් මගේ හිත මේ විදියට සමාධිමත් වෙලා, හිත තැම්පත් වෙලා, විසිරිලා. රාග හිතක්, ද්වේෂ හිතක්, මෝහ හිතක් තියෙන කියලා දැනගන්න. රාග හිත දන්නවා අයෝනිසෝ මනසිකාරයත් අසුබ නිමිත්ත සුබ නිමිත්තත් නිසා රාගය ඉපදුනා. දැන් මගේ හිතේ එහෙමනේ රාගය උපදින්නේ. අහවලාගේ හිතේ රාගය උපදින්නේ කොහොමද? ආන්නේ විදිහට බහිද්ද වශයෙන් දකින්නවා. එහෙනම් එයාට මේක තමයි වෙන්නේ. එතකොට එයාට අයෝන්සෝ මනසිකාරය හැදුනොත්, සුබනිමිත්ත හම්බුනොත්, ඕන් එයාට රාගය උපදින්න බලව. බාහිරත් දකින්නවා මේ විදිහට. එතකොට අපි බාහිරට බයි නෝ එයාට කරුණත් තාම රාගය නැති කරගන්න කියලා දොස් කියනවා නේ. එහෙම දොස් කියලා වැඩක් නැහැ. එයාට අර ටික හමු වෙන තාක් කල් ඒක හමු වෙනවා. එතකොට නිකන් අපි නිකන් නෝන්ඩියට වගේ අහනවා නේද? වා ඔයා මෙච්චර කල් භාවනා කළා තාම බැරුණාද කියලා එහෙම හිතෙනවා. ඒ අපිට එතෙන්ට යන්න බෑ. එතෙන්ට යන සුදුසු නෑ යන්නේ. හේතුව අපේ පැත්ත දකින්න ඕනේ. අජ්ජත්ත වශයෙන් දකින්න. දැන් මේ විදර්ශනාව කියන්නේ අජ්ජත්ත වශයෙන් දකින්න ඕනේ. තමන් තුළ මෙන්න මෙහෙමයි හිත හැදෙන්නේ. මේ විදිහේ සිත් උපදින්නේ. බාහිරත් සිත් උපදින්නේ මේ විදියයි කියලා දකින්න. ඒ විදියට අර හිත ටික ඔක්කොම මේ විදියට දකින්න. හිත උපදින විදිය දැනගන්නවා. සමුදය දැනගන්නවා. දැන් රාග සිත් උපදින්නේ කොහොමද? අයෝනිසෝ මනසිකාරයත් සුබ නිමිත්තත් නිසා ඔන්න රාග සිතක් උපන්නා එනම් හිතේ සමුදය ඔහොමයි වෙන්නේ. රාගසිත හැදෙන්නේ එහෙම. ද්වේෂසිත හැදෙන්නේ අයෝනිසෝ මනසිකාරය පටිඝ නිමිත්තතරාට හේතු වෙන කාරණාවක් නිසා
තරහ සිත උපදිනවා කියලා දැනගන්න. ඒ විදිහට දැන් මේ සමුදය වය දකින්න. ඇතිවීම නැතිවීම දකින්න. යෝනිසෝ මනසිකාර්යය. අසුභ නිමිත්තත් හමු වුණාම රාගය නැති වෙනවා. යෝනිසෝ මනසිකාර්යය. මෛත්‍රී නිමිත්තත් හමු වුණාම තරහ නැති වෙනවා. දැන් ඔන්න තරහ ඇති වෙන හැටි තරහ නැති වෙන හැටි දකින්න. සමුදය වය දකින්න. දැන් මේ විදිහට දැක දැක ඉන්නේ මොකද? ඥානමත්තාය. නුවණ උදා කර ගැනීම සඳහා. පටිසතිමත්තාය සිහි නුවණ දිනු කර ගැනීම සඳහා. නැචකින්ච ලෝකේ උපාදී. දැන් එහෙනම් මේ ඇති වෙන හුදෙක්ම සිතුවිලි නේද? මේක රැළෙන දෙයක් තියනවද? ගැටෙන දෙයක් තියනවද? මේ හුදෙක්ම භාවනාවේ දුණත් නැති වුණත් ඇති වෙන සිතුවිලි ස්වභාවය පමණයි. ඒකත් අහරි. සත්වයක් වශයෙන් පුජ්‍යලයක් වශයෙන් ගන්න දෙයක් තියනවද? අසවලාගේ හිතයි මෙයාගේ හිතයි මගේ හිතයි කියලා ගන්න දෙයක් තියනවද? නෑ නේද? ඇයි ඒ? අසවලෙක් නෑ මෙතන. මමෙක් නෑ මෙතන. හොදෙක් උනේ මොකද? අරමුණක් හමුවුණු නිසා සිතක් ඉපදුන එක විතරයි කියලා මේක දකින සත්වයෙක් නෑ, පුජ්‍යලයක් නෑ කියලා දකින. ඒ දකින්නකොට මොකද වෙන්නේ? ආ විදර්ශනාව වැඩෙනවා. ওই විදිහට වඩන්න ඕන මේක. දැන් අර සමතය ගැන කතා කරපු දවසක මෙහි භාවනාවේ සරණේ පෞගී වතාවේ විදර්ශනා වඩන එක ගැන කියලා මම කිව්වා නේද? හොඳට හිත තැම්පත් වුණාට පස්සේ එතන ඉඳන් ඒ හිතේ නිස්කලංක බව තුළ ඉන්නකොට ඇතිවෙනවනේ සිතුවිලි. ආන්ගේ විදර්ශනා කරන්න කියලා. ඔය එන්නේ දැන් රාගසිත, දෝසිත ඕනේ ඉන්න පුළුවන්. ඔය සිත දකිනවා, ආන් විදර්ශනා කරනවා. දකිනවා විදර්ශනා කරනවා, දකිනවා විදර්ශනා කරනවා. ඒ විදිහට ඒක වඩන්න තියෙන අපිට ඉස්සරහට භාවනා විසලානක් තියෙනවා. මේ සමුද විදර්ශනා පැත්ත කතා කරමු. අපි ඒකෙදී ඒක කතා කරලා කොහොමද කරගන්නේ? කොහොමද කියලා. දැන් ඒක පැහැදිලිද? හිතානුව කොහොමද බලන්නේ? විදර්ශනා කරන්න කියලා. දැන් ආපහුම මුලින් එකට සම්බන්ධ වෙන්න ඕන. මොකද කාරණාවක් එකක් අතහැරුණාට වේදනානුපස්සනාව වඩන්නේ වේදනා උපාදානස්කන්ධය දුරු කර ගැනීම සඳහා. වේදනාව කොහෙවත් හේතු කරන්නේ නැතුව ඇතුළෙම ඉපදිලා ඇතුළෙම නැති වෙන එකක්, ස්පර්ශය නිසා හටගෙන ස්පර්ශය නැතිවීමෙන් නැති වෙන එකක් කියලා දැනගත්තට පස්සේ ඒ වේදනාව කොහෙවත් කියලා බඳින්නේ නැහැ නේද? එතන ඒක අල්ලාල්ලා පස්සෙන් යන උපාදාන වෙන දෙයක් ඉන්නේ නැහැ නේද? ඒ ස්පර්ශයෙන් හටගත්තේ ඒක දැනගත්ත ගමන් ආය අල්ලන්න දෙන්න නැතු වෙනවා. ඒ නිසායි කිව්වේ අඹ ගෙඩිය ගහට දාන්න බෑ. ගහ ඇටයට දාන්නත් බෑ. එහෙන් ආවට මෙහෙන් යන්නේ නෑ නේද? එහෙන් ආවා. මේක දැන් ආපස්සට ගෙනියන්න බෑ නේද? අඹ ගෙඩියෙන් ගහෙන් ඇටයට යන්න බෑනේ. ඒ වගේ දැන් ඇතුළේ එකක් කියවනේ. ඇතුළෙන් හටගන්නේ කියලා සංකප්පරාගේ ඒ සංකල්පනාව බාහිරට අපි ගිහිල්ලා දානවා නේද? දාලා කියනවා නේද මේ අසවල් දෙය අසවල් දෙය අසවල් කියන ආදී විදිහට මේක හොඳයි නරකයි කියලා. හැබැයි ඒක එහෙමම කියලා ඇතුළට දාන්න පුළුවන් දායි. අපි හිතමු දැන් හිතේ ඇතුළ ලස්සන මල් කියලා හිතනවා. ඊට පස්සේ මෙන්න මේ මල් ටික ලස්සනයි කියලා හිතෙන් දැන් මල් ටික ගෙන ඇතුළට දාන්න පුළුවන්ද අපිට? ගහ ඇටේ කරන්න පුළුවන්ද අපිට? මෙහෙන් හටගෙන එළියට ගිහින් දැම්මට ඒ තියෙන එක ආපස්සට ගේන්න බෑ නේද අපිට? තේරෙනවද න්‍යාය මොකද කියන්නේ? මෙහෙන් එහෙට දාන්න පුළුවන්. එහෙන් මෙහෙට ගේන්න එපා. ගේන්න බෑ අතට. ඒ බැරිකම දැන් නැති නිසා ගේන්න උත්සාහ කරනවා. එතෙන්ට අපි අහු වෙනවා. කොච්චර කරත් ගේන්න බෑ. ඇයි? මෙතන දැන් ඇති වුණු සංකල්පනාව තමයි ලස්සන මල් කියලා පිටින් අපි මල් ටිකක් දකිනවා නේ. ඒ මල් කියන සංකල්පනාව ඇති වුණු නිසා නේද මල් කියන එකක් හමුුනේ අපිට? සංකල්පනාව මල් කියලා හමුුනේ නැත්තම් මල් බාහිරින් හමු වෙනවද අපිට? ඒතර හමුුණු සංකල්පනාව හේතුව නම් බාහිරින් ප්‍රතිඵලයක් හම්බ වෙනවා නේද අපිට? මල් නැමැති ප්‍රතිඵලයක් හම්බුණා නේ. ඒ ප්‍රතිඵලය ආපසර ගෙන දාන්න පුළුවන් හේතුවට. අඹ ගහය ඇටේ හරහා ආවට දැන් ගහ නැවත ඇටේ කරන්න බෑනේ අපිට නේ. නැවත අපෝ ඇටේට ගහ යවන්න බෑ එතන. ඇයි? ඒක ඵලය නැවත හේතුවට යන්නේ නැති නිසා. පැහැදිලිද? ඉතින් හිතේ ඇතිවන සංකල්පනාවට බාහිර ගොඩනගා ගන්නා වස්තුව නැවත ආපස්සට හේතුවට ගේන්න බෑ. නමුත් අපි කරන්නේ මොකද? වස්තුව අල්ලගෙන තියනවා තියනවා කියන එක හිතනවා. එන්නේ එතෙන්දි ගැටලුවක් එනවා. ඒ නිසා තමයි කුකුල කිකිලිද මිත්‍රයද කියන ප්‍රශ්නේ එන්නේ. කිකිලිද මිත්‍රයද කියන ප්‍රශ්නේ තියෙන්නේ ඒක නිසා. පටිච්චසමුප්පාද න්‍යායයෙන් වනි මේක තේරුම් ගන්න. දැන් එතකොට
වේදනාව පිළිබඳ තේරුම් ගන්නකොට වේදනා උපාදාන ස්කන්ධය තමයි අපි විනිවිද දකින්න දුරු කරගන්නේ. හිත දකිනවා අපි. දැන් මේ හිතේ ඔක්කොම සිතුවිලි නේද මේ කියුවේ මේ 16ක්. හිතේ උපදිනේව නේද? එතකොට මේ හිත අරමුණු කරන නිසානේ මෙහෙම වෙන්නේ. මේක විඥානයේ තේරුම් ගැනීම සඳහා තමයි, විඥාන උපාදාන ස්කන්ධය තේරුම් ගැනීම සඳහා තමයි මායාව තේරුම් ගන්න. මාය උපමාච විඥානම් නේද? විඥානය කියන්නේ මායාව. දැන් මේ හිතේ ඇති වෙන මායාවල් ටිකක් තමයි මේ පෙන්නන්නේ. රාගසිත, දෝෂසිත, මෝහසිත. එයි, රාගය පිට දකින්න එපා කියලා. තරහව පිට දකින්න එපා කියලා. මෝහය බාහිරට දාන්න එපා කියලා. නේ? එතකොට මොකද්ද මේ කියන්නේ? දැන් භාවනා කරන්න ගියත් කලබල හිත හැටියට දකින්න නැතුව අහවල් දේ නිසා කලබල වුණා කියන එකක් නේ අපි කියන්නේ. මේ හිතේ මායාව නේද පෙන්නන්නේ? විඥානයේ මායාව නේද පෙන්නන්නේ? එතකොට මායෝපපාච විඥානං විඥානයේ මායාව දැන ගැනීම සඳහා චිත්තානුපස්සනාව වඩන්න කියලා කිව්වා. එතෙන්ටම දාලා බලනවා මේක බාහිරට හිත සම්බන්ධ කරන්න අපස්සර ගේන්න බෑ. එහෙට ගියාට ගේන්න බෑ. ගේන්නත් එපා. මෙහෙන් ගියාට එහෙන් ගේන්න එපා. ගෙනාවත් පැටලිලා. ඒ නිසා පැටලෙන්නේ නැතුව වැඩේ කරගන්න. ඒ නිසා තමයි රාධාන් වහන්සේලාගේ ස්වභාවය වෙන්නේ. මම මේ කතා, මේ කාරණාව, මේ කියන එකට සාක්ෂියක් තියෙනවා. මම මේ සාක්ෂිය තහවුරු කරගෙන තමයි ඉස්සරහට කියන්නේ. නමුත් අදහසක් තියෙනවා. උන්වහන්සේලාට අරමුණු හමු වෙනව නතර. හමු වුණාට මෙහෙන් අරමුණු එහෙට ගිහිල්ලා එහෙන් මෙහෙට එන්නේ නැහැ නේද? ස්පර්ශය හදෙන්නේ නැත්තම්. ස්පර්ශයට අරමුණු වෙන්නේ නැත්තම් උනාසලට වේදනාව උපදින්නේ එතරම් කාරක. වේදනාව උපදින්නේ නැහැ. ඇයි? ස්පර්ශය වෙන්නේ. ස්පර්ශය උණු ගමන් තමයි වේදන. එතකොට ඊට පල්ලෙ හින්න හැමෝටම මොකද වෙන්නේ? ස්පර්ශ වෙනවා නම් ස්පර්ශ වෙච්ච ගමන් වේදනාව. ඒක තහවුරු කරන්න මේ ධාතු විභාග සූත්‍රයේ තියෙන එක කාරණාවක්. අපි ඒක බලමු ඉස්සරහට. දැක්කොත් දැක්කා වමනයි කියලා කාරණා. නිකන් සිතක් විතරයි උපදින්නේ. ඒක දැන් අපේ තියෙන සිත උපාදාන කරගෙන දිගට දිගට අල්ලයන් ගන්න තියෙන හැදේ. එතන උන්වහන්සේලාට ඒ සිත එතනින් ඉවරයි. නැත්නම් එතනින් ඒක බැඳෙන්න කාරණාවක් නැද මේ. ඇත්තටම මේ ඔය කාරණාවත් එක්ක තියෙන ධර්ම විග්‍රහය තමයි කරගන්න ඕනකම තිබුණේ මේ. මම මේක ගෙනාවේ නැත්තේ ගැඹුරට ගන්න බැරි මේ කරුණු විශ්වාස ගන්න ඕන නිසා. සමහර අය කියනවා විඥාණි උපදින්නේ නැහැ මෙහෙමයි මෙහෙමයි කියලා රතනසර සම්බන්ධව කාරණා ටිකක් කියනවා. ඒ නිසා හොඳ මේ පොයින්ට් එකක් මේ ධාතු විභාග සූත්‍රයේ තියෙනවා. මේ කාරණාවෙන් තහවුරු කරගන්න පුළුවන් මේ වෙන්නේ මෙන්න මේක නිසා ස්පර්ශය හැදෙන්නේ. එතනින් ඉහළ ක්‍රියාසිතක් විතරයි තියෙන්නේ කියන එක සාධකයක් තියෙනවා. ඒක සාකච්ඡා කරගන්න ඕනේ අපි. දැනට ඒක බර වෙන වෙනවා වගත්තත් අපි නැවත කතා කරමු. මේ වෙලාවක මේ එතකොට දැන් දැනගන්න චිත්තානුපස්සනාව වඩන්නේ විඥානුපාදාන ස්කන්ධය තේරුම් ගැනීම සඳහා, මායාව තේරුම් ගැනීම සඳහා. වේදනානුපස්සනාව වඩන්නේ වේදනාව තේරුම් ගැනීම සඳහා, උපාදාන ස්කන්ධය තේරුම් ගන්න. ඊට පස්සේ කායානුපස්සනාව වඩන්නේ උපාදානස්කන්ධය තේරුම් ගැනීම සඳහා. ඔය උපාදානස්කන්ධය තේරෙනවා කියන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අසුභ කියන ධර්මතා හරහා තේරුම් යනකොට දිට්ඨියයි, චිත්තයයි, සංඥාවයි කියන තුනම පැහැදිලි වෙනවා. සම්මා දිට්ඨිය උපදිනවා. විප්‍රියාස වෙන්නේ නැහැ, විපල්ලාස වෙන්නේ නැහැ. ඒකටයි මේ කාරණාව උගන්වන්නේ. එහෙනම් ධම්මානුපස්සනාව අපි ඊළඟ දවසේදී සාකච්ඡා කරමු. ධම්මානුපස්සනාව හරි විශාලයි. අපි උත්සාහ කරමු කතා කරන්න පුළුවන් තරම් කතා කරගන්න ඉදට. ඉතින් අදට ඒ කාරණා ටික තමයි කියන්න තියෙන්නේ. අපි මේ වෙලාවේ මේ පින්නුමෝදන් කරමු. අපි පන්සිල් පිළිචිය සිල්ියාදත් කරගත්තා. දරුවන් වන්දනා කළා, පූජාවන් සිදු කළා, ධර්ම සාකච්ඡා කළා, ධර්ම ශ්‍රවණය කළා. සිල්වාකාරයෙන් රැස් කරගත්තු කුසල් මේ ඇත්තන්ට මේ ධර්මය අහන්න, සාකච්ඡා කරන්න පරිසරය මේ වතාවේ සකස් කළ දුන්නේ ශ්‍රී ලාල් මහත්මිය, නෝනා මහත්මිය. එතකොට ඒ ඇත්තෝ මේ තන් කෙරෙහි කරුණාවෙන්, කල්යාණ මිත්‍ර භාවයෙන් යුතුව, ධර්ම ගෞරවයෙන්, ශ්‍රද්ධාවෙන් යුතුව පින්කම් සිදු කළා. අප විසින් මේ රැස් කරගත්තු සියලු කුසල් ඒ ඇත්තන්ටද ධර්ම අවබෝධය පිණිසම වේවා කියලා සාදු කියලා ආශිර්වාද කරන්න. ඒ වගේම අප රැස් කරගත්තු කුසල් මියගිය ඥාතීන්ට අනුමෝදන් කරමු. විශේෂයෙන් මේ දෙපළ නමින් මියගිය පියාණන්, පියවර දෙපළ එඩ්වින්, මහන්දිරම් පියාණන් ප්‍රසාද් ගුණවර්ධනේ, ගුණවර්ධන පියාණන් ඇතුළු පරම්පරානුගතව ඔබ අප නමින් මියගිය සියලු ඥාතීන් ධර්මෝදන් වීමෙන් සුවපත් වේවා.